साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु साधु। सम्मा संबुद्ध सरणाई सुपिन्पत् ओब सियलु देना वेत सदैवतुनि शांति सियम वंदना चारिकाव सह पिंकम मालावे तवत् सुविशेषी दिनेकाई ओब अप मेरदि सिरिन्ने श्री संबोधि महाविहाराधिपति बौद्ध माध्यचार्य करु सभापति पूजनीय बोरलंदे वज्रज्ञान पुण्यवंत नायक स्वामींद्रियान वहन्सेगे अनुशासनयेन शांति ट्रेवल्स आयतने संविधायकत्वेन थाईलैंते बैंकॉक नुवर केंद्र करगनिमिन संविधान कल सियम वंदना चारिकाव सह पिंकम मालावे अद दिने वेडसटहन लेसिन धर्म साकच्छाव अप ओब वेत गेनेन्ने रट चनादराम महाविहार परिसरे सिटाई इतेन मे धर्म साकच्छाव सदहा दमसभा मंडपेट वेडमवा वदाल श्री संबोधि महाविहाराधिपति बौद्ध माध्यचाले करु सभापति पूजनीय बोरलंदे वज्रज्ञान पुण्यवंत नायक स्वामींद्रियान वहन्सेव अपि साधुकारदी पिलिगनिमु साधु साधु साधु। इसेम सदहवत्ने अद दिने मे धर्म साकच्छाव सदहा अपवित संपत् दायकत्वे लबा देन्ने कैलनीय विश्वविद्यालय ज्येष्ठ कथिकाचार्य तारिंदु धनंजय वीर सिंह मेतितुमान ओबतुमान वत् इथा आदरेन दुव मे धर्म साकच्छाव सदहा अपि पिलिगनु लबनवा। हितवत्नी अपि अद दिने धर्म साकच्छावे मातृकाव वेत मेलेस प्रवेशयक् लबा गनिमु। पसुगिय दिन किहिपे पुरा अपि पिंकम रसक निरत वुना ए सैम पिंकमक्म अवसानेदी अपि बौद्ध्यान विधिहट किसियम्बु प्रार्थनयक् सिदु कला इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्तिया अप सिदुकल पुण्य कर्मे आनुभावेन निवन दक्ना तुरुम अपट बालयांगे असुरक नुमवेवा सत्पुरुषयांगे असुरम लबेवा। हितवतुने अद अपि अपे धर्म साकच्छावे मातृकाव विधिहट तोरागत्ते कल्याण मित्रया सह कल्याण मित्रत्वय एसेनम् अपि अपे गौरवनीय नायक स्वामींद्रियान वहन्सेगेन्म धर्म साकच्छाव सदहा प्रवेशयक् लबागनि අවසරයි අපි හාමුදුරුවනේ අපිට කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද සහ කල්යාණ මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියන එක බුදුදහම ඇසුරෙන් පැහැදිලි කරලා දෙන ලෙස මම ඔබ වහන්සේට ආරාධනා කරනවා। කොළඹ හත ශ්‍රී සම්බෝධි හාරස්ථානයත් බෞද්ධ ආමාද්‍ය ජාලයත් ඒ වගේම ශාන්ති
බුදු භූමි වන්දනා ආයතනයත් එක්ව සිද්ධ කරන වන්දනා චාරිකාවේ මෙවර අප විසින් සංවිධානය කරන්නට යෙදුණු තායිලන්ත සියම් වන්දනාවට සහසම්බන්ධ වන විශේෂයෙන් අප විසින් ආරාධනාව සිද්ධ කරලා ආරාධනාව ලැබ මේ වන්දනාවත් සමග අපිත් සමග වැඩම කොට වදාළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ආචාර්ය කඹුරාවල රේවත නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ සීල් ස්වාමින් වහන්සේලා මේ වෙලාවේ බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා ඒ වගේම අපේ කතිකාචාර්යතුමන් ඒ වගේම සාන්ති බුද්ධ භූමි වන්දනා ආයතනයේ අපේ සුමිත් පලිහවඩන මැතිතුමන් ඇතුළු කොට ඇති වාසනාවන්ත පින්නතුනේ සියම් වන්දනාවේ යෙදෙන විට අපේ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් විහාරස්ථාන ගණනාවක් සියසින් දැක බලාගෙන වන්දනාමාන කරගෙන අද දවසේ මේ පැමිණ සිටින විහාරස්ථානයේ සිට අපි සෝදානම් වෙන්නේ සුවිශේෂී ධර්ම සාකච්ඡාවක නිරත වෙන්නට. ඒ සඳහා මාතෘකා වශයෙන් අපි තබාගෙන තිබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ ගැන. අපේ උදිත පුතුණුවන් පූර්විකාව සපයමින් සිහිපත් කළා. තුන්ලෝ තලය මෙත් කරුණා දියෙන් තෙමා වදාළ අංගීරස භාග්‍යවත්තෝ අරිහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපේ දෙවියන් මරුන් බමුන් සහිත සියලෝම සක්වලවාසී සීල සත්ව සමූහයාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය කල්යාණ මිත්‍රත්වයේ තබාගෙනයි අපි මේ විදිහට සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්නේ. අපි සාකච්ඡාව පුරාවටම අපි කතා කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. පින්නතුන ඒකට හේතුව තමයි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ එහෙම නැත්නම් අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්නතුන්ට මතකයි දවසක් භාග්‍යතුන් වහන්සේට මතක් කළා ස්වාමීනි මට වැටහෙන විදිහට මේ සම්මා සම්බුද්ධ ශාසනය සම්මා සම්බුද්ධ ශාසනයෙන් අඩක් රඳාපවතින්නේ කල්යාණ මිත්‍රත්වය නිසා නේද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා මා හේවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද සම්මා සම්බුද්ධ ශාසනයේ අඩක් නෙවෙයි මුළු සම්මා සම්බුද්ධ ශාසනයම රඳාපවතින්නේ
කල්යාණ මිත්‍ර සේවනයේ මත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මෙලොව පරලොව දෙකම ජයගෙන සදාකාලික සැනසීම වන නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම දක්වා මේ උතුම් සම්මා සම්බුදු ශාසනයේ පිහිට කර ගන්න ආකාරයේ දේශනා කරන්න. මේ ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණයක් කරන්න බෑනේ නේද? අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් නෙවෙයි විෂයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් සම්පූර්ණ කරනකොට 512027 නමක් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා නේද? ඉතින් එතකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේලා කල්යාණ මිත්‍රත්වයේ තමාගෙන මේ ලෝකේ පහළවන මේ ලෝකයේ උපදින අසංඛ්‍ය ගණන් සත්වයෝ ගණන් කරන්න බැරි ප්‍රමාණයක් සංසාරයේ දුක් කෙලවර කරලා නිවන් පුරයට ගමන් කළා. නිර්වාණ ශාන්තිය ඒ සැනසීම උදා කර ගන්නට යෙදුනා. මා මතක් කළේ ඒ බුදුරජාණන් වහන්සේලා සත්වයාට සිත සුව පිණිස ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න ආකාරය ලෝකෝත්තර නිවන් අවබෝධ කරගන්න ආකාරයත් දේශනා කළා. එතකොට මේ කල්යාණ මිත්‍ර සේවනයේදී මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට උපකාර වන කල්යාණ මිත්‍රය 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මෙලොව වශයෙන් පිරිහීමට හේතුවන ආශ්‍රයන් අතර පාප මිත්‍රයන් 4 දෙනෙකුත් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. අපි කරුණු වශයෙන් ඒ කල්යාණ මිත්‍රයන් ඒ වගේම පාප මිත්‍රයන් පිළිබඳව ඉදිරියේදී කතා කරනවා. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ගත්තොත් විශේෂයෙන් මාර්ගඵල උදා කර ගැනීමේ සිට එහෙම නැත්නම් සෝහාන් මාර්ගඵලයේ සිට සතර මඟ සතරඵල නිවන් අවබෝධයේ දක්වාම කල්යාණ ධර්ම එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම 37 බෝධිපාශක ධර්ම කල්යාණ ධර්ම වශයෙන් උපයෝගී කරගෙන නිවන් අවබෝධ කරගන්න ආකාරය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පුද්ගලයන් වශයෙන් සම්මුති වශයෙන් උත් ඒ වගේම ධර්ම කාරණා විදිහට පරමාර්ථ වශයෙන් උත් මේ කල්යාණ ධර්ම පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා, කරුණු පැහැදිලි කළා, මඟ පෙන්වා වදාලා. ඉතින් ඒ කරුණු පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් වෙත යොමු වෙමු. කථිකාචාර්යතුමනි, අපි අපේ ජීවිතය ගත කරද්දී අපි අපේ ඇසුරට සුදුසු කල්‍යාණ මිත්‍රයන් තෝරගන්නේ කොහොමද? අපිට ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. තෙරුවන් සරණයි. උලාසනේ වැඩ සිටින අතිගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේ,
बोरलांदे वज्रज्ञान नायक स्वामी वहंसेगें अवसराय एवगेम मे वंदना चारिकावट इताम करुणावेन अपि सियलु देना समग अपिव दहमीन दनुमेन पोषणे करन्न सह संबंध वेन वडम वडमवा वदाल गौरवनीय महासंगरत्तें अवसराय अपि अद विशेष स्थानयक इंदगेन मे धर्म साक्षात्कारट संबंध वेन्ने थाईलांते बैंकॉक नुवर मे ऐतिहासिक विहारस्थान इंदगेन अपे नायक हामुदुरु प्रवेशेदी अपट संधान कला वगे मातृकाव हेटियट अद कल्याण मित्रत्वय सह कल्याण मित्रान गेन कल्याण मित्र धर्म गेन तमाई साक्षात्कारव दिगहरेन्ने एतकोट उद्दितव बहापु विधिहट कोहमद अपि कल्याण मित्रेक तोरगान्ने कियन एक अपिट गोडक मिनिस्सु हंब वेनो अपे जीवित कालेदी एहेम नेद विविध स्थान वलदी उपन्दासिट मिय यनकं अपिट मिनिस्सु हंब वेनो एतटम जीवितय कियन्नेम मे मानव संबद्धता जालयकट अपे गिहि जीवितय गत्तोत गोडक वेलावदी एक एक आकारे मानव संबद्धता पवत्वनो एकट बटहिर कल्पनाकरण विद्याव वगे तैंगवल कियनो ए संबद्धता मेहेम सर्कल तुनकट दाला तमाय मिनिस्सु कल्पनाकरणे करगन्ने कियला फर्स्ट सर्कल लेके पलवेनी सर्कल लेके संबद्धता अपिट तियेनो बहु विट ओबे अम्मा ताता स्वामिया बिरिंद दू दरुओ मुनुपुरु मिनिपिरियो वगे फर्स्ट सर्कल लेके संबद्धता तियेनो गिहि जीविते अतुले कुटुंबय अतुले ए वगे ओबे गुरुवरु ओबट कल्याण मित्रत्वेन अनुशासना करन गौरवनीय स्वामीन वहन्सेला ए अपे पलवेनी वटय सर्कल लेके ඊළඟට සමහර විට රැකියා ස්ථානයේදී අපට හම්බ වෙන වෘත්තීය පාරිභෝගිකයෝ වගේ අය සැපයුම් කරුවෝ වගේ අය කඩපිලේදී හම්බ වෙන අය දෙවනි සර්කල් එකේ ඉන්න අය අපට අද තායිලන්තයේදී හම්බ වෙන අය නැවත හම්බ වෙයිද දන්නෙත් නැහැ එහෙම නැත්නම් ආපහු අපිට හම්බ නොවේද දන්නෙත් නැහැ ඊටම කෙටි කාලයකට පමණක් හම්බ වෙන අය ඉන්නෝ 3rd සර්කල් එකේ අය ඔබේ ජංගම දුරකථනය ගත්තොත් कंटैक्स क्वच्चर सेव करलाएन अद समहारे पंदाहक दह दाहक अंक सेव करलाएन फेसबुक वगे समाज माध्यक पाविच करन के यालू पंदाहक दह दाहक ईटा वेडिय अपिकिया मे फॉलोवर्स लकी अनुगामिकयो इन्न उदविय इन्नो हेबये एक्लाक्ष दिलाक्ष गना फॉलोवर्स ला फैंस ला हिटियात ए अतरी कल्याण मित्रयो इताम सुलुपिरिसा इन्ने ඒ කල්යාණ මිත්‍රයෝ අපි බොහෝ වෙලාවට අර ෆස්ට් සර්කල් එකේ තමයි තියාගන්නේ කියලා අර බටහිර විද්‍යාවේ පැහැදිලි කිරීමක් තියෙනවා පරිේශන වල. හැබැයි ඒ කිසිවක් නෙමෙයි මම උත්තරේ හැටියට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් තෝරා ගැනීම සඳහා අපිට ටිකක් ළඟින් ආශ්‍රය කරලා බලන්න වෙනවා. මොකද මිනිස් චර්යාව හරියට මොහොතේ පාවෙන අයිස් කුට්ටියක් වගේනේ. මොහොතේ අයිස් කුට්ටියක් පාවෙනකොට ඒකෙන් එළියට පේන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි 120ක් විතර 180ක විතර ලොකු පදාසයක් තියෙන්නේ මොහොදු වතුරේ යට අර එළියට පේන 120 දිහා බලලා අපිට සම්පූර්ණ අයිස් කුට්ටිය කොයි වගේද කියලා තක්සේරු කරගන්න හරි අපහසුයි ඒ වගේ මිනිහෙකුගේ මේ පෘථග්ජන අපේ එළියට පේන චර්යාව ටිකයි වාචික සහ අපේ කායික චර්යාව ඒකමත පදනම් වෙලා මේ සම්පූර්ණ පුද්ගලයාව අපිට විනිශ්චය කරගන්න බෑ. ඒ නිසා ටිකක් ළඟින් ඇසුරු කරලා බලන්න වෙනෝ කල්යාණ මිත්‍රෙක් තෝරගන්න කලින්. සංස්කෘත ශ්ලෝකයක් මට සිහිපත් වෙනවා මේ කල්යාණ මිත්‍රයා සහ පාප මිත්‍රයා අමිත්‍රයා අතර වෙනස ඒ ශ්ලෝකයේ පැහැදිලි කරනවා. හෙවණැල්ල දිහා බලන්න කියලා තමයි මේ සංස්කෘත කවිය කියන්නේ. උදේ හෙවණැල්ල සහ හවස් වරුවේ හෙවණැල්ල 12ට කලින් හෙවණැල්ලයි දවල් 12න් පසු අපර භාගයේ හෙවණැල්ලයි දිහා උදෑසන හෙවණැල්ල කොයි වගේද ලොකුවට පටක් ගන්න දිගයි ටික ටික ඉර මුදුන් වෙනකොට මේ හෙවණැල්ල කොට වෙලා අපේ කකුල් දෙකටම පෑගෙනවා ඒක හරියට කොයි වගේද ආරම්භ ගුර්වීක්ෂයිනී ක්‍රමේන ලග්වි පුරා වෘද්ධිමතිච පශ්චාත් ආරම්භ ගුර්වි ලොකුවට පටන් ගන්න සමහර යාලුකම් තියෙනවා පණ දෙන්න වගේ ඕන දෙයක් කියන්න ලෝකේම කකුල් දෙක ළඟ ගෙනත් තියන්නම් එහෙම තමයි යාලුකම් පටන් ගන්නෙ පණ දෙන්න වගේ ඒ තමයි ආරම්භ ගුර්වි හැබැයි ටික ටික මොකද වෙන්නේ ක්ෂයිනී ක්‍රමේන ක්ෂය වෙලා යනවා ටික ටික ඊට පස්සේ ගණන් ගන්නෙ නෑ වචනයක් වැරදුනත් ඉවරයි
ක්ෂයිනී ක්‍රමේන අවබෝධ කරගන්නේ නැහැ, දරාගන්නේ නැහැ. ඒව කල්යාණ මිත්‍ර සම්බන්ධතාව වෙන්නේ නැහැ. අනිත් පැත්ත හවස් වරුවේ සෙවණැල්ල පුංචියට පටන් ගන්න ලග්වී පුරා ලගුවට පුංචියට පුරන්නේ වෘද්ධිමතීච පශ්චාත් වර්ධනය වෙනෝ ටික ටික. ඒ තමයි මොන මිත්‍රත්වයේද? සැබෑ කල්යාණ මිත්‍රත්වය. දැන් අර පළවෙනි කණ්ඩායම බොහෝ වෙලාවට වචී පරම අපේ හාමුදුරුවෝ ඒ කණ්ඩායම් ගැන පැහැදිලි කරයි. වචනෙන් උදව් කරන අය. අපරාධනේ උදිත ඊයේ කිව්වනම් දෙන්න තිබුණා බාත් ටිකක්, ඩොලර් ටිකක්. අද නෑ. ඔයා හෙට ඉල්ලන්නකෝ, හෙට දෙනවා අනිවාර්යයෙන්ම. එතකොට එයා උදව් කරලා තියෙන්නේ අතීතයෙන් සහ අනාගතයෙන්. වර්තමාන අවශ්‍යතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වීමේ හැකියාවක් එයාට නෑ. ඊයේ කිව්වනම් දෙන්න තිබුණා අපරාධේ. අතීතයෙන් උදව් කරන්න තිබුණා. හෙට කියන්න අනිවාර්යෙන් දෙනවා. වර්තමානයේ නෙමෙයි, අතීතයෙන් සහ අනාගතයෙන් පුළුවන්. වර්තමානයේ වෙනුවෙන් පෙනී සිටින්නේ අපොහසත් වෙනවා. මේ නිසා මේ සංස්කෘත ශ්ලෝකේ මිම්ම අපිට ගත්තත් උදිත ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න හොඳයි. පටන් ගන්නකොට ලොකුවට පටන් අරගෙන ටික ටික සම්බන්ධතාවයේ ශය වෙලා අපිවත් අපායට ඇදගෙන යනවට වැඩිය පොඩියට පටන් අරගෙන විශ්ලේෂණාත්මකව තේරුම් ගනිමින් මේ මානව සම්බන්ධතාවයේ වර්ධනය වෙවි යනකොට වෘද්ධිමතීච පශ්චාත් වර්ධනය වෙවි යනකොට කල්යාණ මිත්‍ර දහම ඒ සම්බන්ධතාව තුළින් පුරන්න පුළුවන්. ජපානි ගිහාම අපිට අත්දැකීම් තියෙනවා. ජපන්නු එක ඩොක්ට්‍රීන් එකක්, එක මූල ධර්මයක් අනුගමනය කරනවා. ඒගොල්ලන්ගේ එක මූල ධර්මයක් තමයි ටෙස්ට් බිෆෝ ට්‍රස්ට්. මොකද්ද ටෙස්ට් බිෆෝ ට්‍රස්ට් කියන්නේ? විශ්වාස කරන්න කලින් පරීක්ෂා කරන්න. සමහර විට අපේ සංස්කෘතිය නම් එහෙම අපි පරීක්ෂා කරන්නේ නැහැ. වැස්සට ගෙදරට ආපු මිනිසෙකුට උනත් තේ එකක් එහෙම හදලා දීලා අපි පරීක්ෂා කරන්න යන්නේ නැහැ. මොනවද වෙලා තියෙන්නේ අහන්නේවත් නැහැ. රාත්‍රී නවාතැන් උනත් දෙන්න තරම් අපි ඉදිරිපත් වෙනවා. නමුත් ඇතැම් රටවල්වල සංස්කෘතියේ ඒගොල්ලෝ ඉස්කෝලේ අධ්‍යාපනයේ ඉඳන්ම දරුවන්ට උගන්වනවා ටෙස්ට් බිෆෝ ට්‍රස්ට්. පරීක්ෂා කිරීමකින් තොරව කිසිම සම්බන්ධතාවක් විශ්වාස කරන්න යන්න එපයි කියලා. එතකොට ඒකේ අර්ථයකුත් තියෙනවා. ඒ රටට ගියාම මුලින්ම අපි දිහා බලන්නේ සතුරෙක් හොරෙක් දිහා බලනවා වගේ. එක සැරේ අරගෙන ඔළුව උඩින් තියාගන්න යන්නේ නැහැ. ටික දවසක් ඇසුරු කිරීමෙන් පසු ආගන්තුකයෙක් දැස බලන විදිහට බලනවා. සමු අරගෙන එනකොට තමයි නෑදෑයෙක් කල්යාණ මිත්‍රයෙක් දිහා බලනවා වගේ අවසාන දවස් කිහිපේ තමයි එවැනි සැලකුම් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සමහර සම්බන්ධතා කල්යාණ මිත්‍රදයි දැන ගැනීමට එක දුරකථන ඇමතුමක් ප්‍රමාණවත් මදි. එක WhatsApp මැසේජ් එකක් ප්‍රමාණවත් මදි. මම මේ අද තරුණ ළමයින්ගේ ක්‍රමයේ කියන්නේ. එක දවසක් මදි. ටිකක් විශ්ලේෂණාත්මකව බලන්න වෙනවා. හැබැයි මේ ධර්මයේ කියන ක්‍රමය අනුව නම් අපිට එතරම් කල් නොගෙන ඉතාම ඉක්මනින් කල්යාණ මිත්‍රයේ හඳුන ගන්න තෝරගන්න පුළුවන් උදිත. ඔබ ස්තුතිය ආචාර්යතුමනි. අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට දේශනා කළා මුළු බුද්ධ ශාසනයෙන් පවතින්නේ මේ කල්යාණ මිත්‍රත්වයේ මත බව. ඉතින් අපේ නායක හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙන කල්යාණ මිත්‍ර හතර දෙනෙක් ඉන්නවා. අපි ඒ පිළිබඳව ටිකක් පැහැදිලි කරගමු අපේ හාමුදුරුවනේ. උදිත මතක් කළා වගේ, ඒ වගේම අපේ ආචාර්යතුමත් මතක් කළා වගේ සම්මා සම්බුද්ධ ශාසනයේ එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විදිහට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා. අපි සසර පුරාවටම පාරමී ධර්මයන් සම්පූර්ණ කරන පිරිසක් විදිහට, එහෙම නැත්නම් තවමත් සසර සැරිසරන පිරිසක් විදිහට අපි දන්නේ කවුරු කවුරුත් මාර්ගඵල හිම ලබාගෙන තියෙනවද කියලා නේද? කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ සෑම අවස්ථාවකදීම අපිට පෙන්ලා දෙන්නේ පුරාණ කර්ම විදිහට, එහෙම නැත්නම් පෙර වැරදි නේද? එහෙම නැත්නම් අකුසලයේ තමයි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. දැන් අභිධර්මයේ තියෙන්නේ ඉස්සෙල්ලාම අපිට පෙන්වන්නේ
කුසාසිතවලට කලින් අකුසාසිත පිළිබඳව නේද එතින්දිත් පැහැදිලි අපි කල්යාණ මිත්‍රව හඳුනා ගන්නත් ඉස්සෙල්ලා අපිට පාප මිත්‍රව හඳුනා ගන්න එක හොඳයි කියලා හිතෙනවා නේද පාප මිත්‍රව වශයෙන් අපේ ආචාර්යතුමත් මතක් කළා එක පාප මිත්‍රේ වචී පර්ම කියලා නේද එතකොට පළවෙනි එක තමයි අඤ්ඤ දත්තුහර ඊළඟට වචී පර්ම ඊළඟට අනුප්පිය බහානි ඊළඟට අපාය සහායක අපි ගත්තොත් එහෙම අඤ්ඤ දත්තුහර කියලා කියන්නේ අපි ආශ්‍රය කරනකොට හැම වෙලාවම ඒ පාප මිත්‍රයා උත්සාහ කරන්නේ අපේ තිබෙන යම්කිසි දෙයක් තියෙනවා නම් යම්කිසි සම්පතක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම පරිහානියටපත් කරන්න උත්සාහ කරනවා පරිහානියටපත් කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ අපිට හානියක් කරන්නමයි උත්සාහ කරන්නේ ඒ වගේම තමයි වචී පරම කියලා කියන්නේ එයා ළඟ ඉඳගෙන වචනයෙන් විතරයි උදව් කරන්නේ නේද වචනයෙන් විතරයි උදව් කරන්නේ ඒක පැහැදිලින්නේ අපිට නේද ඔව් එතකොට කතාවෙන් විතරයි අපිට උදව් කරන්නේ ඒ වගේම තමයි අනුප්පිය බහනේ හැටියට අපි ළඟ ඉඳගෙන දැන් ඇත්තටම පාප මිත්‍රයේගේ ප්‍රධානම ලක්ෂණයනේ අකුසල් වලින් පිරිච්ච කෙනෙක්නේ නේද ඒ නිසා හැම වෙලාවම එයා ඇත්තටම අකුසල් වලින් පිරිච්ච කෙනෙක් කියලා කියන්නේ ප්‍රධානම ලක්ෂණය තමයි හරිම මෝඩයි අවිද්‍යාවෙන් මෝහයෙන් පිරිච්ච කෙනෙක්නේ ඒ නිසා එයා මොකද කරන්නේ එයාට තේරුම් ගන්න බෑ හොඳ නරක දෙක කියලා කියන එක එතකොට මෝහ චරිතයේ ලක්ෂණයක් තමයි ප්‍රධානම ලක්ෂණය තමයි හොඳ දෙයක් කළොත් එහෙම ඒකට හොඳයි කියලා ඒකත් අනුමත කරනවා නේද ඒ වගේම නරක දෙයක් කරන්න ගියොත් එහෙම ඒකත් හොඳයි කියලා ඒකත් අනුමත කරනවා එහෙමයි ඉන්නවනේ ඕන තරම් නේද දැන් පින්කමකට යන් කියලා කිව්වහම ඕන පින්කමටත් යනවා නේද ඊළඟට තවත් ඔය එක එක වැරදි තියෙනවනේ නේද? මත්පැන් ටිකක් එහෙම ගන්න ගියාම ඒකටත් යන් කියලා අඬ ගහගෙන යනවා ඒකත් අනුමත කරලා. නේද? එතකොට එයා අර ප්‍රිය භාවයට හානි කරන කෙනෙක්. ඒ වගේම ඒ නිසා ඒ හේතු කරගෙන මොකද වෙන්නේ? මේ පාප කර්මවල අවසාන නිෂ්ඨාව තමයි අවසානයේ තමයි අපායට ඇදගෙන යන එක සතර අපායට වැටෙන එක. එතන අපාය සහායක වෙනවා. නේද? කියන්නේ එයා කරන්නේම අපායට යන වැඩමයි. ඒ දේවල් වලට තමයි උදව් කරන්නේ. සත්තු මරන්න, සොරකම් කරන්න, කාමයේ වර්ධව හැසිරෙන්න, බොරු කියන්න කියලා කියන්න, බත් පැන් දුම් පානය කරන්න නේද? ওই විදිහට ඒවට තමයි අපාය සහායක වෙනා උදව් කරන්නේ. ඉතින් කල්යාණ මිත්‍රයන් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පළවෙනි කෙනානේ අනුකම්පක කියලා කියන්නේ නේද එතකොට මේ අපිට කල්යාණ මිත්‍රයෝ කවදද මුණ ගැහුනේ කවදද මුණ ගැහෙන්නේ අපිට කල්යාණ මිත්‍රයෝ ඉස්සෙල්ලම නේද ඒ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා තියෙන්නේ අපිට අනුකම්පාව අවශ්‍ය වෙලාවක අපිට අනුකම්පාව අවශ්‍ය වෙලාවක තමයි කල්යාණ මිත්‍රයෙක් හරිම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා තියෙන්නේ නේද එතකොට අපිට බලන්නකෝ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිච්ච විදිහ නේද ලෝකයේ උපදින සියලු සත්වයන් අතරින් බුදුරජාණන් වහන්සේ සරණ යන්න බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්යාණ ධර්ම බවට පත් කරගන්න අපිට කල්යාණ මිත්‍රෙක්
උපකාර කරලා තියෙනවා නේද එතකොට පළවෙනි කෙනා තමයි අනුකම්පක කියන්නේ හැම මොහොතකම යා අනුකම්පා කරන කෙනෙක් නේද අනුකම්පා කරන කෙනෙක් ඒක ඉතාම වැදගත් දෙයක් එතකොට ඊළඟට බුදුරජාන්සේ දේශනා කළා සමාන දුක් සුඛ දුක්ඛ කියලා එතකොට සැපේදී දුකේදී සමකොට සලකනවා ඒ කියන්නේ වරද්දක් වුණත් ඒ වරද්ද පෙන්නනවා පෙන්ලා දෙනවා උපේක්ෂා සාගත සිටින්නේ නේද ඒ වගේම තමයි හොඳ දෙයක් එක සැරේම අනුමත කරනවා හොඳයි කියලා එකවර අනුමත කරනවා අය හිත හිතා ඉන්නේ නේද ඒ හොඳ දෙයට ඉක්මනින්ම යොමු කරනවා ඒක තමයි වැදගත් වෙන්නේ පරක්කු කර කර ඉන්නේ නැහැ නේද සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ ඒකයි ඊළඟට අත්තක්කයි හැම දෙයකම අර්ථය වටහලා දෙනවා ඒක ඉතාම වැදගත් දෙයක් නේද අර්ථය කියලා කියනකොට ධර්මයේ අර්ථේ ධර්මයේ ගැඹුරු කාරණා පිළිබඳව එයා කියලා දෙනවා ටිකෙන් ටික අපේ ජීවිතේ ගැඹුරට යන ආකාරය කියලා දෙනවා නේද මනුෂ්‍ය ජීවිතයේ අර්ථය ඒ වගේම මේ පින්කම් වල තියෙන අර්ථය ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවේ තියෙන අර්ථය නේද ඒ ආනිසංස පිළිබඳව වඩාත් හොඳට කියලා දෙනවා ජීවිතය අර්ථවත් කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි ඒ විදිහට අත්තක්කය කියලා කියන්නේ ඊළඟට හැම වෙලාවම උදව් කරන කෙනෙක් තමයි අපිට උපකාරක මිත්‍රයා අවසාන වශයෙන් නේද එතකොට හැම මොහොතයකදීම අපිට උපකාර කරන ළඟින් ඉඳගෙන උපකාර කරනවා ඇත්තරම දැන් මේ සෑම පාප මිත්‍රයෙක්ගේ එක ලක්ෂණයක් එක පාප මිත්‍රයෙක්ගේ තියෙන ලක්ෂණ හතර ගානේ ඒ විදිහට මේ සූත්‍රයේ අටුවාවේ විස්තර කරලා තියෙනවා විශේෂයෙන් සිංහලෝවාද සූත්‍රයේ විස්තර කරලා තියෙනවා ඉතින් ওই විදිහට බලනකොට ওই විදිහට තමයි කල්යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අවසරයි අපි හම්බුනේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි අපිට ජීවිතේ ගත කරද්දී විවිධ වර්ගයේ යාළුවෝ හම් වෙනවා විවිධ වර්ගයේ ඇසුරු වලට අපි යොමු වෙනවා බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් ලෙසට මේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීම සම්බන්ධව සඳහන් කරලා තියෙනවා එතකොට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීම මංගල කාරණයක් බවට පත්වන්නේ කොහොමද? ඒකට ඒක කොයි විදිහටද සමාජයේ අපිට හම්බෙන්නේ? ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. උදිත ඒක හොඳ ප්‍රශ්නයක් ඔබ විමසුවේ මහා මංගල සූත්‍රයේ සඳහන් වන මංගල කාරණා අතරින් පළවෙනිම කාරණා දෙක අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා මට අසත් පුරුෂයන්ගේ ඇසුරක් නැතුව සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් ඒක උඩින්ම තියෙන මංගල කාරණා දෙක. ඒකේ තව ගැඹුරු අර්ථයකට ගියොත් පුද්ගලයෙක් හැටියට මංගල ධර්ම විදිහට අපිට සත්පුරුෂ අසත්පුරුෂ කියන පුද්ගලයම නෙමෙයි මා තුල අසත්පුරුෂ ධර්ම වර්ධනය නොවේවා ඒක මංගල කරුණක් මා තුල සත්පුරුෂ ධර්ම වර්ධනය වේවා මංගල කරුණක් මතු පිට අර්ථයෙන් ගත්තොත් මට මේ පුද්ගලයෝ හැටියට අසත්පුරුෂයෝ නැති එක මංගල කරුණක් පුද්ගලයෝ හැටියට සත්පුරුෂයන් ඇසුරට ඉන්න එක මංගල කරුණක් තව ටිකක් විග්‍රහ කර ගත්තොත් මා තුලම මගේ සිත තුලම මගේ විඥානය තුලම අසත්පුරුෂ ධර්ම නොවැඩීම මංගල කරුණක් සත්පුරුෂ ධර්ම වැඩීම මංගල කරුණක් දැන් මම වැඩ කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලේ. අපේ තියෙනවා කලන මිතුරු සෙවන කියලා උපදේශන මධ්‍යස්ථානයක් ඇතුලේ. කල්යාණ නැත්තම් කලන කියන්නේ යහපත් කියන අර්ථය ගෙන දෙන වචනයක් එක පැත්තකින් යහපත කියන එක යහපත් ඇසුර කියන එක. ඔය කලන මිතුරු සෙවනට මමත් එහි උපදේශකවරයෙක් අපේ ගරු කටයුතු රේවත නායක හාමුදුරුව මේ ස්ථානයේ දන්නවා. උන්වහන්සේත් අපේ විශ්වවිද්‍යාලයේ උපදේශන පාඨමාලාවල ආචාර්යවරයෙක් දේශකවරයෙක් ඒ කලන මිතුරු සෙවනට පාසල් වලින් විශේෂයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් එනවා උපදේශනයේ සඳහා.
एक दवसाक मगे लंगट अविल्ला पुतेक කියනවා එයා මට මේ කතාව කියන්නත් අවසර දීලා තියෙන්නේ ඕන තැනක එහෙම නැත්නම් උපදේශක වරුන්ට උපදේශන අධ්‍යක්ීම් සායනික අධ්‍යක්ීම් මෙහෙම කියන්න බෑ ඇවිල්ලා කියනෝ ඒ දරුවා සර් මට යාළුවෝ නෑ මං විශ්වවිද්‍යාලේ ආපු දවස් ඉඳලා අපේ හාමුදුරනේ තනියම ඉන්නේ හොස්ටල් එකේ වුණත් මගේ කාමරේ ඉන්නේ වුන් මාත් එක්ක එකතු නෑ මටත් උන්ව පෙන්නන්න බෑ उंग एन वेलाट मंग एन वे लियट पोत्तिकत अरगेन पुस्तकालिट हरी जिम कट हरी कैंटीमट हरी मंग एन वेलाट उंग एन वा एतकोट अपि देगोल्लो अतरे सन्निवेदने कराने मेसे उड पोडी पोताक तियेनो एके पनिविडे लियलयानो इताम दुरास्त भावयक तियेनवा एक खांबरे अवुरुदु हतरक इगेन गनिद्दी एक हॉस्टल एके हिटियत मे पुताला अतरे पिरिमि दरुवंगे हॉस्टल ने मम बलन्ने काले එතකොට එයා මට කියනවා දැන් සර් මම කොහොමද මේ යාළුවෙක් හදාගන්නේ මට යාළුවෝ නෑ මට හරි ආසයි සිංහල යාළුවෙක් දමිල යාළුවෙක් මුස්ලිම් යාළුවෙක් ඊළඟට අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගොඩක් අධ්‍යාපනය ලැබනවා එහෙම ස්වාමීන් වහන්සේලා මට එක එක ජාතියේ යාළුවෝ ඉන්නවට කැමතියි හැබැයි මට තාම කවුරුවත් නෑ මොකක් වෙන්නේ නැද්ද එයාට යාළුවෝ නැති වෙන්නේ හේතුව තමා තුල කල්යාණ මිත්‍ර ධර්ම නැති නිසා තමා දෙසට කල්යාණ මිත්‍රයන් ඇදිලා එන්නේ නැහැ. අපි තුල කුහකකම, ක්‍රෝධය, සංසන්දනය, තරඟකාරී මනස වගේ දේවල් නිරන්තරයෙන් තියෙනකොට අපි කල්යාණ නැහැ. අපේ චිත්තසංතානය කල්යාණ නැහැ. ඒ කියන්නේ මම ලෝකෙට කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. ඒ නිසා මා දෙසට කල්යාණ මිතුරන් ආකර්ෂණය වෙන්නෙත් නැහැ. ආවත් මගේ ළඟට එන්නේ දවසක් දෙකක් යාළුකම් පවත්වන හදිසියට නෝට් එකක් ඉල්ල ගන්න එහෙම නැත්නම් තනියට බුඩ් බයිසිකලේ යන්න කතා කරන තනියට මෝටර් සයිකලේ නැගලා යන්න කතා කරන කෙනෙක් විතරයි කියලා. ඒ නිසා ඔබ කිව්ව විදිහට මංගල කරුණක් වෙන්නේ මාතුල කල්යාණ මිත්‍ර දහම වඩාගෙන පළමුව මම ලෝකේට කල්යාණ මිත්‍රෙක් වෙලා මා දෙසට කල්යාණ මිතුරන් ආකර්ෂණය කරගන්න පුළුවන් නම් ඒක ඉතින් උත්සාහ කරන්න ඕනේ නෑ යාළුවෙකු එකතු කරගන්න. එතකොට නිකන්ම යාළුවෝ අපට හට ගන්නවා. යාළුවෝ තමා දෙසට ඇදිලා එනවා. යාලු ඇති වෙනෝ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ සමහර වෙලාවට අපි පාරේ යනකොට කඩපිලේදී පන්සලේදී සමහර මිනිස්සු දැක්කහම අපට හිතෙනවා ගිහිල්ලා කතා කරන්න එහෙම හිතෙන්නේ නැද්ද ආයි හැරිලා බලන්න හිතෙනවා ගිහිල්ලා කතා කරලා දුරකථන අංකය ඊළඟ ගන්න හිතෙනවා පස්සෙත් කෝල් එකක් දීලා කතා කරන්න ඒ එහෙම හිතෙන්නේ ඒගොල්ලන්ගේ රූපය නිසා නෙමෙයි ඒගොල්ලෝ කොණ්ඩේ පීරලා ඉන්න නිසා නෙමෙයි ඇඳලා ඉන්න ඇඳුම නිසා නෙමෙයි ගහලා ඉන්න පර්ෆියුම් එක නිසා නෙමෙයි මොකක් නිසාද එහෙම හිතෙනවා නම් හිතනවා ඇත්තේ ඒ කිසිඳු මතු පිට රූපය නිසා නෙමෙයි එහෙම හිතෙන්නේ මොනවා හරි කල්යාණ මිත්‍ර ධර්මයක් තියෙන කෙනෙක් නම් ඒක අනිත් අයට දැනෙනවා ඒකට බටහිර විද්‍යාවේ කියන ඕරා එක කියලා ඕරාව අපේ චිත්තසංතානය පිරිසිදු වෙනකොට කෙනෙකුගේ තියෙන කල්යාණ මිත්‍ර ධහම පැහැදිලි වෙනකොට පිරිසිදු වෙනකොට අපි අනිත් අයට දැනෙන්න පටන් ගන්නවා අනිත් අය අපදේශයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා ඒකට අමුතු වෙහෙසක් දරන්න ඕන නැහැ තව දවසක් කොල්ලෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අපේ කලන මිතුරු සෙවණට මේ මට පට්ට වමනාවක් තියෙන්නේ යාළුවෝ හදා ගන්න එහෙමමයි කිව්වේ මට පට්ට වමනාවක් තියෙනවා යාළුවෝ ඇති කර ගන්න හැබැයි වෙන්නේ නැහැ දැන් කොහොමද ඒක කරන්නේ ඉතින් මම කිව්වා ඔයාට උපදේශන සැසියක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රශ්නේ දිහා බැලුවාම ඒ පට්ට වමනාව නැති වෙච්ච දවසට යාළුවෝ හටගනී කියලා දැන් මේ පට්ට වමනාව නිසා ඒ කියන්නේ දැඩි වමනාව නිසාම විශාල ආතතියකින් හිත කලබලයකින් ඉන්නේ ඒ නිසා යාළුවෙක්ව කියවා ගන්න බෑ ඒ දැන් අපි මිනිස්සු කියවගන්නේ යම් යම් සිද්ධිත් එක්කනේ මෙහෙම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට නෙමෙයිනේ යම් යම් සිද්ධිත් එක්ක යාළුවෙක්ව කියවා ගන්න විදිහක් නැහැ කලබල මනස හදිසිය දැඩි හදිසිය මේ හේතුව නිසා ඉතින් මම ඒ කියපු වාක්‍ය අහලා hina වෙලා ගියා ඊට සති දෙකකට විතර පස්සේ ඇවිල්ලා කිව්වා දැන් සර් අර පට්ට වමනාව නැහැ එකෙක් ඉන්නවා දැන් යාළුවෙක් කියලා ඒ නිසා මේ කල්යාණ මිත්‍ර දහම තමා තුළ වර්ධනය කරගන්නේ නැතුව අපිට ලෝකෙන් කල්යාණ මිත්‍රයෝ හොයන්න බෑ කියන එක මහා මංගල සූත්‍රයේ පළවෙනිම මංගල කරුණු දෙක ටිකක් ගැඹුරට කියවා ගත්තොත් මට හිතෙනවා ඒකේ අන්තර්ගත වෙනවයි කියලා. ඒ වගේම පාලි පාඨයක් මට සිහිපත් වෙනවා. අසත්පුරුෂ දේවල්, අමිත්‍ර දේවල් කොච්චර ළඟින් තිබුණත් ඒව අපිට දැනෙන්නේ නැහැ. හැබැයි සත්පුරුෂ දේවල්, කල්යාණ දේවල්
කොයි තරම් දුර ගියත් ඒව නිබඳ හදවත හිම රැඳෙනවා හරියට දවස අවසානයේ පෙරලා යලි ගස මුලට එන සෙවණැල්ල මෙන් සත්පුරුෂ දේවල් සත්පුරුෂ මිනිස්සු වෙන රටකට ගියත් මිය ගියත් අද ජීවතුන් අතර නැති වුණත් ඒ අයගේ ගුණ සුවඳ ඒ අය කරපු දේවල් මේ සමාජයේ තියෙනවා ඉතින් අපේ ධර්මයේ තව පැහැදිලි කිරීමක් තියෙනවා සමසද්දා සමුසීල සමප්‍රඥාදී වශයෙන් මිනුම් දඩු වලින් ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් තෝරගත්තොත් ඒක නිර්වාණයට හේතු වෙන ආකාරයේ පවා අවසරයි අපේ හාමුදුරුවනේ අපිට මේ කල්යාණ මිත්‍රත්වය නිර්වාණය දක්වා යන ගමනට කොයි විදිහටද මහ උපකාරී වෙන්නේ කියන කාරණය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් ලබා දෙන්න. ඔව් දැන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී විශේෂයෙන් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එක්තරා තරුණයෙක් එනවා. අපි දන්නවා දීගජානු කියලා කියන්නේ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක්. එතන මේ ව්‍යාපාරේ යට දියුණු කරගන්න උමනාවක් තිබ්බා. දියුණු කරගන්න උමනාවක් තිබ්බා. ඉතින් භාග්‍යතුන් වහන්සේට මතක් කළේ ස්වාමීනි අපිට හරියට වැඩ තියෙන අය කටයුතු තියෙන අය බහුකිච්ච නේද වැඩ ගොඩාක් තියෙන අය අපි ඒ වගේම අපේ විශාල පිරිසක් ඇසුරු කරන පිරිසක් අපි ඒ වගේම අපි බහුලව ඇඳුම් පැළඳුම් භාවිතා කරන අය අපි ඒ වගේම සුවඳ විලුණු වගේ දේවල් උත් අපි නේද ලස්සනේ ඉන්න කැමති අය අපි ඉතින් ඒ නිසා මේ ගිහි ජීවිතය එහෙම නැත්නම් සාර්ථක කරගන්න අවශ්‍ය කරන ව්‍යාපාර දියුණු කරගන්න මොන මොන කරුණද උපකාර වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. එතකොට උත්තාන සම්පදාව ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. උත්සාහයෙන් වැඩ කරන්න. උත්සාහය සම්පාදනය කරගන්න. නේද? උත්සාහය පළවෙනි දේ තමයි එතකොට කල්යාණ ධර්මතා අතරින් අපිට තියෙන ඕන වීරිය උත්තාන සම්පදාව තියෙනවා. ඒ වගේම තමයි උත්සාහයෙන් උපදවාගත් දේවල් රැක ගන්න ඕන ආරක්ෂක සම්පදාව තියෙනවා අපිට. නේද? ඒ නිසා තමයි ගොඩාක් දියුණු වෙනකොට ලොකු ව්‍යාපාරිකයෝ වෙනකොට නේද? විවිධ පුද්ගලයෝ ලං කර ගන්නවා ආරක්ෂක හැටියට නේද? තාක්ෂණයේ භාවිතා කරනවා ආරක්ෂාව හැටියට නේද? ඉතින් ওই විදිහට ආරක සම්පදාවත් ඉතාම වැදගත්. ඒ වගේම තවත් එකක් තමයි විශ්වාසාන්තය එකතු කර ගන්න ඕනේ. ඊළඟට බුදුරජාන්සේ දේශනා කල්යාණ මිත්‍රතා. ඒව රැක ගන්න විශ්වාසවන්තය එකතු කර ගන්න ඕනේ. බලන්නකො බුදුරජාන්සේ දේශනා කරලා පිළිවෙල නේද? දැන් අවිශ්වාසය එකතු කරගත්තොත් එහෙම යම් මට්ටමකින් ඒ දිනු වෙලා තියෙන මට්ටම ඊළඟට අපි කියන්නේ කතා කරන දැන් මේ දේශපාලනය ගැන කතා කරනකොට නේද ඊට පස්සේ ඒකට සොරකම ගැන කතා කරනවා නොඑක් දේවල් කතා කරනවානේ ඉතින් ඒ නිසා මේ ආරක්ෂාව පිණිස උපදවාගත් දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා කල්යාණ මිත්‍රත්වය ඉතාම වැදගත් වෙනවා ඒකත් එක්කම යන එකක් තමයි මේ සමජීවී කතා කියලා කියන එක නේද ඊළඟට අර හැමෝටම සමසේ කටයුතු කිරීම තියෙන අයටත් නැති අයටත් නේද උපකාර කරපු අයටත් උපකාර කරන්න නැති අයටත් නේද දැන් මේ ව්‍යාපාර දියුණු කරගන්නකොට එහෙම නැත්නම් තමන්ගේ ජීවිතාව යහපත් විදිහට සකස් කරගන්නකොට සම්මා ආජීවයේ වඩා වර්ධනය කරගන්නකොට විශේෂයෙන්ම යම් කිසි අපේ නිෂ්පාදනයක් කරනවා කියලා කියමුකෝ නේද ආහාර නිෂ්පාදනය කියලා හිතමුකෝ ඉතින් ඒ ආහාර නිෂ්පාදනය නම් ඒ නිෂ්පාදනය කිරීමේදී අපිට ඍජුව උදව් කරන අය ඉන්නවා ඊළඟට වක්‍රව අපිට උපකාර කරන අය නේද අපි ගොඩාක් වෙලාවට දකින්නේ
උත්සාහ කරන්නේ අපිට කෙලින්ම උදව් කරන කෙනා ගැන විතරයි නේද දැන් අපිට කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙනවා නේද මොන හරි දැන් අගහිඟකමක් ඇති වුනාම කාගෙන්ද ඉල්ලගන්නේ නේද එතකොට මතක් වෙන්නේ ඉස්සෙල්ලා මතක් වෙන්නේ ළඟින්ම අසුරු කරන කෙනා තමයි ඉස්සෙල්ලාම අපි මේ මතක් වෙන්නේ නේද ඉතින් ඒ නිසා ඒ වගේ විශ්වාසවන්තය වැඩි කරගන්න ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් සාර්ථක කරගන්න පුළුවන් අන්න ඒ ආකාරයේ බුදුරජාණන් වහන්සේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තමයි මම මුලින් මතක් කළා වගේ විශේෂයෙන්ම ලෝකෝත්තර මාර්ගයට ගමන් කරනකොට විශේෂයෙන් සමත භාවනාවට ඇති කර්මස්ථාන අපි ඉගෙන ගන්න ඕනේ නේද? එතකොට අපි කියනවානේ සමස 40 කර්මස්ථාන නේද? කර්මස්ථාන 40ක් තියෙනවානේ සමාධිය පොදවා ගන්නට උපකාර වන කර්මස්ථාන නේ? ඊළඟට කෙලින්ම ඊළඟට විදර්ශනා ඥාන පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. කොහොමද විදර්ශනාවට යොමු වෙන්නේ නේද? සමත විදර්ශනා භාවනාවන් පිළිබඳව අපිට අපි දැනගන්නට ඕනේ. මේ දැනගැනීම සඳහා එහෙම නැත්නම් නිවන් මඟ ගමන් කරනකොට බුදුරජාන්සේ දේශනා කළා සෝහන් වීමේදී අපිට කරුණු හතරක් අවශ්‍ය වෙනවා සෝහන් වෙන්න. නේද? සෝහන් වීම සඳහා ඒවට කියනවා සෝතාපට්ටි අංග. නේද? එතකොට පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. බලන්න කල්යාණ මිත්‍ර සේවනය අපිට ඉතාම දෙකක් වෙනවා. එතකොට ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ඊළඟට කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපි ඉගෙන ගන්නේ ධර්මය. ධර්ම ශ්‍රවණී ඊළඟට. නේද? ඊළඟට අපිට ඕනේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය අපිට තේරෙන්න ඕනේ. නේද? යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් ප්‍රතිපදාව. ඉතින් මේ කරුණු හතරෙන් පළවෙනි කාරණාව තමයි එතකොට කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. ඉතින් අපි දැන් කල්පනා කළොත් එහෙම අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය ගණන් සත්‍යයන් දුකින් මුදවලා බුදුරජාණන් වහන්සේ ධර්මමාන කාලේ නේද? බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවදීදී මාර්ගඵල උදා කරගත්තා. බුදුරජාණන් වහන්සේ පින්වම් පෑමෙන් අනතුරුවත් ඒ විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නේද? ඊළඟට මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟට උපාලි මහ රහතන් වහන්සේ විශේෂයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ නේද? ඉතින් මේ විදිහට ඒ પરම්පරාවෙන් පැවතෙන ආර්ය මහා සංඝරත්නය අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා බවට පත් කරගෙන දැන් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවටත් අපිත් එකතු වෙලා ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා බලන්න නේද? අපේ කමුරාවල රේතු ස්වාමීන් වහන්සේ ආචාර්ය ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපේ කල්යාණ ධර්ම පිළිබඳව විශේෂයෙන්ම මේ අපේ හිත විශේෂයෙන්ම මේ සතිමත් භාවයේ පිළිබඳව උන්වහන්සේ හරි උනන්දුයි. ඒ වගේම සතිමත් භාවයේ පිළිබඳව උනන්දු වන ලෝකේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ අනිකුත් හැමදෙනාම දැනුවත් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදු කරනවා නේ. ඉතින් ඒ වගේම තමයි අපේ හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා අපි අහනකොට පින්නතුන් අහනකොට ජාතක කතා නේද? ඊළඟට විශේෂයෙන්ම ශ්‍රාවක කතා භික්ෂුන් වහන්සේලාගේ කතාවල ඒ වගේ ශ්‍රාවිකාවන්ගේ කතාවල් ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ කතා නේ හරීම ලස්සනට කියලා දෙනවා. ඒ නිසා ඒ වගේම මෑත කාලයේ අපේ ධර්ම දේශනාවන් වලට එකතු වුණු අපේ අරිදසන ස්වාමීන් වහන්සේ කිරිවත්තුරේ අරිදසන ස්වාමීන් වහන්සේ පဋාණ ධර්මයන් පිළිබඳව පැහැදිලි කරනවා. ඉතින් මේ ඒ වගේම අපේ ආචාර්යතුමන් විශේෂයෙන් මේ හැම පැත්තකම තියෙන සාහිත්‍යමය පැත්ත අපිත් එක්ක කතා කරන පොයේ දවසේ නේද?
ඉතින් දැන් මේ හැමෝම කල්යාණ මිත්‍රයන් විදිහට ඊළඟට දැන් මේ අය හැමෝටම මේ විදිහට පිරිසක් විදිහට එකතු වෙලා මේ ගමනේ එන්න පුළුවන් උනේ ඒත් කල්යාණ මිත්‍රත්ව සේවනයේ නිසා නේද අපේ සුමිත් පලයවරණ මහත්මයා තුලකට ඇති කාර්ය මණ්ඩලයේ උපකාරයෙන් නේ ඉතින් මේ 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 අපි හැමෝම මේ මුණ ගැහෙන්නේ මුණ ගිහිලා මේ මේ විදිහට මේ ගුණ පුරන්නේ අපි මතක තියාගන්න ඕනේ පූර්වාත්භාවයන් වල ඒ සහ සම්බන්ධතාවය නිසා කියලා නේද වැරද්දක් වුණත් අපි හැම වෙලාවම පස්සට දානවනේ පහුගිය දේවල් වලට නේද අතීතෙත් උහුම වෙන්න ඇති මගේ අතින් වැරදි නේද ඒ නිසා තමයි තාමත් අපි අතින් වැරදි වෙන්නේ කියලා ওই විදිහට පස්සට දාන එකක් තියෙනවා සමහර වෙලාවට කියනවා මේ මොකක් හරි වැරද්දක් වුණාට පස්සේ ඒකෙන් නිකන් ලිස්සලා යන්න වගේ කියන කතාවක් තමයි අපේ තියෙන තාම පුරුතඥයිනේ කියනවා නේද ඒක නිදහසට කාරණයක්ද එතකොට ඒක නිදහසට කාරණයක් නෙවෙයි අපි ඒක නිදහසට කාරණයක් විදිහට අපි හදාගෙන තියෙනවා මේ ජීවිතේ අපි උත්සාහ කරන්නේ නැහැ කෙසේ හෝ මාර්ගඵලයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් අපිට කවුරුනි මොන ගැහෙන කොටත් මොන කවුරු හරි අපිට මොන ගැහෙන කොටත් අපි කියනෝ මේ හොඳ කෙනෙක් මොන ගැහුණාම අපි කියනවා එහෙනම් අතීතෙත් අපිට උදව් කරලා ඇති නේද ඒ නිසා පිනට වගේ අපිට මොන ගැහුනේ මේ කෙනා කියලා අපි කියනවා ඒ වගේම තමයි වැරදි කෙනෙක් එහෙම නැත්නම් අසත්පුරුෂයෙක් අපිට මොන ගැහුණත් අපි කියනවා මොකද්ද පෙර එහෙම අපි මොනවා හරි අඩුපාඩුවක් වෙලා ඇති අපි අතින් නේද කියලා ඒ ඔක්කම පස්සට දාන ක්‍රමයක් අපේ තියෙනවා ඉතින් ඒ නිසා මේ සතිමත් භාවය තුළින් ඒ වගේම විශේෂයෙන්ම අපි කල්යාණ මිත්‍රයෝ විදිහට විශේෂයෙන්ම අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ සම්මුති වශයෙන් කල්යාණ මිත්‍රයන් අපිට එකතු කරගන්න ඕනේ ඒ වගේම පරමාර්ථ වශයෙන් අපි කල්යාණ ධර්ම ජීවිතයට එකතු කරගන්නට ඕනේ ඒ තුලින් තමයි අපිට මෙලෝ ජීවිතයත් පරලෝ ජීවිතයත් දෙලෝ වැඩසාදාගෙන නිවන් අවබෝධය සඳහා අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඊළඟට මම යොමු වෙනවා අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා වෙත කථිකාචාර්යතුමනි අපි අපේ සමාජයේදී කල්යාණ මිත්‍රයන්ගෙන් තොරව කල්යාණ මිත්‍ර ඇසුරෙන් තොරව බාලයන්ගේ ඇසුරට යොමු වුණොත් එහෙම අපිට ඒක කොයි විදිහටද බලපාන්නේ අපේ ජීවිත ගමනට ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි හිතමු ආධ්‍යාත්මික ගමනක් සඳහා අපි ඒකේ පැහැරගෙන අපි බලමු අපේ ලෞකික ජීවිතයට ඒක කොයිතරම් දුරට ඇසුර බලපායිද උදිත දැන් අවුරුදු එකහමාරක විතර ඉඳලා මම ශ්‍රී ලංකාවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පුහුණු වැඩසටහන් වලට බාහිර සම්පත් දායකයෙක් විදිහට මගේ සහයෝගය ලබා දෙනවා. අපේ රටට අපේ සහෘද සිල්වතුන් දන්නවා IMF එකෙන් අපි ණයක් ගත්තා අපේ ආර්ථික ගැටලුව වෙලාවේ. එතකොට ඒගොල්ලෝ අපට කොන්දේසි තුනක් දැම්ම ප්‍රධාන එකක් තමයි නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න. දෙක ශ්‍රී ලංකාව අල්ලස දූෂණය පගාවෙන් ඉහවහා ගිහිපු රාජ්‍යයක්ය. ඒක නැති කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සහ අනෙකුත් ක්‍රමවේද ස්ථාපිත කරන්න ආදි වශයෙන්. ඒ දෙවැනි කොන්දේසි යටතේ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නායකත්වයෙන් අපේ අල්ලස් නීතිය වෙනස් කළා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත කියලා එකක් ලංකාවේ බලාත්මක කෙරුවා. දැන් ඒක තමයි තාම ශක්තිමත් නීතියක් විදිහට ක්‍රියාත්මක වෙන එකක්. ඒක යටතේ රාජ්‍ය සේවය පුද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය මේ සියලු අංශ දැනුවත් කරමින් වැඩසටහන් මාලාවක් හැම දිස්ත්‍රික් එකම දෙමළ මාධ්‍යෙන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් ආදී වශයෙන් පවත්වනවා. එහෙම යනකොට මේ උද්ධිතහපු ප්‍රශ්නෙත් එක්ක අපේ හාමුදුරුවනේ පාප මිත්‍රයන් බාලයන් අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් අල්ලස පගාව ආදී නීති විරෝධී දේවල් වලට යොමු වෙච්ච අපේ රටේ රාජ්‍යාංශය විශේෂයෙන්ම සේවක මහත්ම මහත්මීන්ගේ කතා විශාල ප්‍රමාණයකට මට සවන් දෙන්න වුණා. පුහුණු වැඩසටහන් තුලදිත් විශේෂයෙන්ම පුහුණු වැඩසටහන් ඉවර වෙලා හවස 4:00 මාරට විතර තේක බොන වෙලාවට ඇවිල්ලා
පුද්ගලිකව හම්බ වෙලා අනේ මහත්යෝ මෙහෙමයි අරහෙමයි කියලා කියපු කතා. ඒ කතා ගොඩක් ඇතුලේ තිබුණේ පාප මිත්‍ර සේවනය නිසා වෙච්ච අකරතැබ්බ. කමක් නෑ බං හැමෝම අල්ලස් ගන්න එකේ උඹ විතරක් මතු බුදු වෙන්නද බං ඔන්න ඔහෙ උඹත් ගනින් කොබං ආදී වශයෙන් උල්පන්දන් දීපු යාළුවෝ හිටපු අය. ඒගොල්ලෝ කිව්වා අර වටේ හිටපු ඔක්කොම ටික මට උල්පන්දන් දුන්නේ වරදට අපාය සහයනේ හාමුදුරුවනේ. ඇදන් ගියේ නරකට. හැබැයි මාව අහු වෙලා ඉන්ටඩික්ට් වෙලා රස්සාව නැති වෙලා මට නඩු දාලා මාව රක්ෂිත බන්ධනාගාරගත කරලා මහේස්ත්‍රාත් උසාවියට හෝ මහාධිකරණයට ඉදිරිපත් කෙරුවට පස්සේ ඇපදෙන දවසට අර යාළුවෝ කවුරුවත් එන්නේ නැද්ද ඇපදෙන්න? ඒ කවුරුවත් ආවේ නැහැ. අර අයහපතට මාව දක්කගෙන ගිහිපු කමක් නෑ බං කියපු යාළුවෝ කවුරුවත් ඇපදෙන්න ආවේ නැහැ. වයෝ වෘද්ධ අම්මා, වයෝ වෘද්ධ තාත්තා, නැත්තං සාමියා, නැත්තං බිරිඳ විතරයි හැඳුනුම් පතත් අරගෙන විවෘත අධිකරණයේ විනිශ්චකාරතුමා ඉදිරියට ඇවිල්ලා ඇපදෙන්න මම කැමතියි කියලා කිව්වේ. අර කිසි කෙනෙක් ආවේ නැහැ ඇපදෙන්න. ඒක තේරෙනකොට එයා ප්‍රමාද වැඩි. අපේ නායක හම්දුර පැහැදිලි කරෙත් ඒකයි. සසරේ අපට ඒක තේරෙනකොට අපි ගොඩක් නිවනෙන් ඈත් වෙලා සසර හදලා සසරට බැඳිලා ගොඩක් දුර ගිහිල්ලා. ලෞකිකවත් එහෙමයි ලෝකෝත්තරවත් එහෙමයි. තව අය හිටියා. ඒගොල්ලෝ කිව්වා මට බයයි මම මේ කරපු දේවල් මගේ දරුවෝ දැනගත්තොත්. මගේ පුතා මට තාත්තේ කියන එකක් නැහැ. මගේ පුතා දැන් ඇමරිකාව ඉගෙන ගන්න එයා ලංකාවටවත් එන එකක් නැහැ මේවා දැනගත්තොත්. එහෙම නවති. මගේ දුව මට තාත්තේ අම්මේ කියන එකක් නැහැම කියපුවා හිටියා. හෘදේ සාක්ෂියව දීුණා. එතකොට ඇහුවා ඉතින් දැන දැන ආයතන සංග්‍රහය නොදන්න අය නෙමෙයි, මූල්‍ය රෙගුලාසි නොදන්න අය නෙමෙයි, මේ රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොදන්න අය නෙමෙයි. ඒවා දැන දැන ඇයි ඔහම උනේ? කොහොමද වෙන්නේ නැත්තේ? වටේ හිටපු යාළුවෝ තේක බොන තැනදී, ලන්ච් රූම් එකේදී, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකේ එන වෙලාවේදී ඔළුවට දැම්මේ මොනවද? අසත්පුරුෂ ධර්ම. පාපී සිතුවිලි තමයි වර්ධනය කළේ. ඒ ආපු ආවේගෙට ඒකත් එක්කම ගියා. ලොකු ලොකු අල්ලස් පගා කේස් වලට අහුවෙලා අධිකරණයෙන් අච්චු ලැබිලා සිරගත වෙන්න සිද්ධ වුණා. අද අපේ රටේ බොහෝ නිලධාරීන් එහෙම දුක් විඳිනවා. සමහරු කිව්වා මහත්තයෝ මං අවුරුදු 40ක රාජ්‍ය සේවයක් තියෙන කෙනෙක්. ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවලට මාරු වෙවි මම සේවය කළා. මම ක්වාටර්ස් වලමයි හිටියේ. මගේ කියලා ගයක්වත් හදාගත්තේ නැහැ. මගේ ළමයි ඉස්කෝලේ ගියේ ගමේ. මම සෙනසුරාදා ගෙදරෙන්නේ. විවිධ පැතිවල වැඩ කරේ. දුෂ්කර ප්‍රදේශවලට මාව ට්‍රාන්ස්ෆර් කරා. මම මේ රටට ලොකු කැපවීමකින් සේවය කරපු නිලධාරියෙක්. ඒත් මට විශ්‍රාම යන දවසට ඉතුරුනේ ගෙදර ගෙනියන්න නඩුවක් විතරයි කියලා. මට විශ්‍රාම යන දවසට ගෙදර ගෙනියන්න ඉතුරුනේ අධිකරණයෙන් ආපු නඩුවක් විතරයි කියලා. ඇයි නඩුවක් ඉතුරු වෙන්නේ නැත්තේ? අර අසත්පුරුෂ ධර්ම තමා තුල හදපු පාප මිත්‍රයෝ නිසා. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලි. අපේ රැකියා ජීවිතයේ වේවා, ගෘහ ජීවිතයේ වේවා, සමාජ කටයුතු වලදී වේවා, අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට අපේ අධ්‍යාත්මික සුවය සලසා ගැනීමේදී වේවා, පාප මිත්‍රයෝ ලං කරගත්තොත් ඒ කිසිම දෙයක් පහසුවෙන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අර වැඩසටහන් වලදී මට දැනෙච්ච බොහොම සංවේදීම සිද්ධිය තමයි එක්තරා ආයතනයක පුතෙක් පියපුතු පදනමෙන් රැකියාවට ගිහිපු පුතෙක්. අපේ ශ්‍රී ලංකාවේ පියපුතු පදනම දන්නවනේ. අම්මා තාත්තා වැඩ කරපු ආයතනයකට තමන්ගේ දරුවෙක් රැකියාවට යනවා නම් යම් ප්‍රමුඛතාවක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ පදනමෙන් ගිහිපු කෙනෙක් අල්ලස් පගා ප්‍රශ්නෙකට පැටලිලා රැකියාව අහිමි වුණා. තාත්තට ඒක දරා ගන්න බැරුණා. තාත්තා ඊටම සත්පුරුෂෙක්, ඊට හොඳට සේවය කරපු කෙනෙක්. තාත්තා සියදිවි නසා ගන්න උත්සාහ කළා පුතාගේ මේ දේ නිසා. ඒ නිසා අපි අසත්පුරුෂ ධර්මත් එක්ක හිටියොත් අපිට විතරක් නෙමෙයි ඒක ලෞකික ජීවිතේ බලපාන්න බහපු විදිහට දෙමව්පියන්ට, දරුවන්ට, නෑදෑයන්ට, අපිත් එක්ක ඉන්න අපේ පිරිසට, අපේ ගුරුවරුන්ට, අපි ඉගෙන ගත්ත පාසලට, අපි ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයට, අපේ ගුරුහාමුදුරුවරුන්ට පවා ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා එක කල්යාණ මිත්‍රයෙක් ගෙදර ඉන්නවයි කියන්නේ ලයිට් හවුස් එකක් තියනවා වගේ, ප්‍රදීපාගාරයක් තියනවා වගේ. තව බොහෝ පිරිසකට ඒ කල්යාණ මිත්‍රයා දර්ශකයක් වෙලා මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීම ඔස්සේ තව බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍රත්වය හදා ගන්නට පුළුවන්. දැන් ඔය ඉන්ටග්‍රිටි ට්‍රේනින් වල අපි රේවත නායක හාමුදුරුවෝ මේවා සතිමත් භාවයට කරන දේවල්, සුපිලිපන් භාවය වර්ධනය කරන්න කියලා. ඒ නිසා
පහුගිය අවුරුදු එකහ මාරක්ම අපි ලංකාවේ මහන්සි වුණා. දැන් අපි අද තායිලන්තේ හිටියට අපි ලාංකිකයෝ නිසා මම ඒ නිදසුන් ගත්තේ. එතකොට කල්යාණ මිත්‍රයෝ නැති වුණොත් ඔය හැම තැනකදීම අපි කඩාගෙන වැටෙනවා. අද අපේ පාසල් පද්ධතියේ බොහෝ තරුණ තරුණියෝ විවිධ ආකාරයේ නම් වලින් හඳුන්වන මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා විදුහල්පතිවරු ගුරුවරු කියනෝ පොලිසියෙන් කියනෝ. එතකොට ඒ දරුවන්ට ඒව උපතින් ආපුවා නෙමෙයි ඇසුරෙන් ආපුවා. ඇසුරෙන් ආපුවා. චිංගී සාහිත් මාතව් කියනෝ. චිංගී සාහිත් මාතව් කියන්නේ ගුරු ගීතය ලියපු මහා කතුවරයා. එයා කියනවා හොඳ නරක දෙකම අපි මිනිහෙකුගෙන් ඉගෙන ගන්නෙ. හොඳ නරක දෙක පාරේ වැටිලා තියලා අහුල ගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳ දේවලුත් නරක දේවලුත් දෙකම අපිට හම්බ වෙන අපි ඇසුරු කරන මිනිසුන්ගෙන් ඉගෙන ගන්නවා. හැම මිනිහෙක්ම අපට දෙයක් උගන්වනවා. What to do, what not to do. ඔය දෙකෙන් එකක්. එක්කෝ කළ යුත්තේ කුමක්ද කියන එක අපිට උගන්වනවා ඒගොල්ලෝ. නැත්තම් නොකළ යුත්තේ කුමක්ද කියලා උගන්වනවා. අර අවුරුදු එකහමාරක් තිස්සේ මම අර අල්ලාස් කොමිසමත් එක්ක වැඩසටහන් වලට ගිහිල්ලා ගිහිල්ලා ඉගෙන ගත්තේ නොකළ යුත්තේ කුමක්ද. මමත් රාජ්‍ය සේවකයෙක් විශ්වවිද්‍යාල ගුරුවරයෙක් හැටියට නොකළ යුත්තේ කුමක්ද කියන එක ගැන බය හිතෙන පාඩම් ඉගෙන ගත්තා. ඇවිල්ලා මගේ ස්ටාෆ් එකයටත් මං කිව්වා මෙන්න මෙහෙම මෙහෙම සිද්ධි අපිට කවදාවත් ටීවී එකේ අහන්න හම්බෙන්නේ නැව කියන්න කියලා නැ පත්තරේ ගිහිල්ලා නැ නමුත් අහන්න ලැබුණා. බය හිතෙනවා නේද වෘත්තීය ජීවිතය ඇතුළේ කියලා. ඉතින් ඒ නිසා හැම මිනිහෙක්ම දෙයක් උගන්වනවා. අර පාසල් දරුවන්ටත් ඒවා උපතින් ආපුවා නෙමෙයි ඇසුරෙන් ආපුවා. ඇසුරෙන් එක්ක දෙමාපිය ඇසුරෙන් එක්ක සහෝදර සහෝදරියන්ගෙන් පාසලෙන් සමාජයෙන් සමාජ මාධ්‍යෙන් කොහෙන් හරි ඇසුරෙන් ආපු දේවල්. ඒ නිසා නේ උදිත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නොමැතිනම් තනිව වාසය කිරීම යහපත්. පාප මිත්‍රයන් කවුරුවත් නැහැ කියලා ගිහිල්ලා පාප මිත්‍රයොත් එක්ක එකතු වෙනවට වැඩිය අසත්පුරුෂ ධර්ම වර්ධනය කරගන්න එකතු වෙනවට වැඩිය ඇසුරට සුදුස්සෙකු නොමැත්තේ නම් තනිව විසීම යහපත්. සමහර දරුවෝ ඉස්කෝලේ වැඩසටහන් වලදී එහෙම අහලා තියෙනවා සර් මට යාළුවෝ නැහැ. මට යාළුවෙක් කරගන්න දෙයක් කියලා දෙන්න බැරිද? මං මූලික තුනක් කියලා දෙනවා එහෙම දරුවන්ට. එක තමයි පොත්පත් ඔබේ කල්යාණ මිත්‍රයා කරගන්න පුළුවන්. දැන් මේ අපේ උපාසක අම්මලාට උපාසක තාත්තලාට ත්‍රිපිටක පොත්, ධම්මපදය, ජාතක පොත් වහන්සේ අපේ හාමුදුරුවෝ උදේ අපට ලබා දුන්න මේ පဋාණ ධර්මයේ ඇතුළත් පොත් පිංචක් ආදී වශයෙන් පොත් අපේ කල්යාණ මිත්‍රයෝ කරගන්න පුළුවන්. ගහකොළ සතා සිව්පාව අපට කල්යාණ මිත්‍රයෝ කරගන්න පුළුවන්. එහෙම කරගත්ත මිනිස්සු ඉන්නවා. පරිසර සංවේදීතාව, පරිසර සහජීවනයත් එක්ක ගහකොළ සතා සිව්පාව තමන්ගේ කල්යාණ මිත්‍රයෝ කරගත්ත. ඉහළම එක තමයි අපේ නායක හාමුදුරුවෝ කියලා දුන්නා ධර්මය කල්යාණ මිත්‍රයා කරගන්න පුළුවන්. එතකොට අපිට භෞතිකව කල්යාණ මිත්‍රයෙක් නැතත් ඇසුරු කරන්න දේවල් තියෙනවා. ඒවා සජීවීද අජීවීද කියනවට වඩා ඒවා කල්යාණ මිත්‍රයෝ කරගත්ත දරුවෝ වැඩිහිටියෝ ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. මේ ළඟදී එක්තරා දහම් පාසලක වැඩසටහනක් ඉවරල එනකොට ගෑනු ළමෙක් දුවගෙනව මගේ කාර් එක ළඟට. එයා ඇවිල්ලා කිව්වා සර් මගේ කල්යාණ මිත්‍රයා තමයි සිද්ධාර්ථ චරිතය කියලා. මේ මාළඹේ පැත්තේ දහම් පාසලක පොයේ වැඩසටහනක් ඉවර වෙලා එනකොට මගේ කල්යාණ මිත්‍රයා තමයි සිද්ධාර්ථ චරිතය. දහම් පාසලේ දියණියක්. කොච්චර ලස්සනද කියන්නේ. ඇත්තටම ඉගෙන ගන්න වයසේදී සිදුහත් කුමාර චරිතයේ තරම් කල්යාණ මිත්‍රයෙක් දරුවන්ට තවත් නැහැ. ඒ නිසා අපට ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් භෞතිකව මේ සම්මුති ලෝකයේ තුල හොයාගන්න අපහසු නම් තනිව විසමින් එවැනි කාරණා කල්යාණ මිත්‍රත්වයෙන් වැළඳ ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ශ්‍රේෂ්ඨ කතික ආචාර්යතුමනි. අවසරයි අපි හාමුදුරුවනේ දැන් අපි ගිහියන් විදිහට අපි මේ මොහොතේ තේරුම් ගනිමින් ඉන්නවා ධර්ම සාකච්ඡාව ඇසුරෙන් හෝ කල්යාණ මිත්‍රයන් පිළිබඳව තවදුරටත් සුවා බැලීමේදී දාහම් කරනව අවබෝධ කර ගැනීමේදී අපි දැන් ඉන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක නෙවෙයි. මට ඒ කල්යාණ මිත්‍ර ඇසුර මගේ ජීවිතේ ආරම්භ කළ යුතුයි කියන එක. අපි ඇරඹුමක් විදිහට කොතනින්ද අපි හාමුදුරුවනේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර ආරම්භ කළ යුත්තේ? ඒ පිළිබඳව පොඩි අවබෝධයක් ලබා දෙන්න. ඇත්තටම අපේ භාග්‍යවතුන් වහන්සේත් අදාළා භාග්‍යවතුන් වහන්සේ පේමීමේ අනතුරුව කල්යාණ මිත්‍රයා කරගන්න කියලා ධර්මය නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මගේ ගුරුවරයා මං අවබෝධ කරගත්ත ධර්මයමයි නේද?
එනිසා ශ්‍රාවකයන්ටත් කල්යාණ මිත්‍රයා තමයි ධර්මය කියලා කියන්නේ. දැන් අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා තරඳු මහත්මයා මතක් කළා, කවුරුත් ඇසුරු කරන්න නැත්තම් තනිව වාසය කිරීම සුදුසුයි කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් මේ අපි පිරිසක් එකතු වෙනකොට කතා බහ කරන දේවල් අපි දන්නවනේ ඉතින්, නේද? ඔව්. ධර්මය මතක් වෙන්නේ නැත්තම්, එක සැරේටම ධර්මය සිහි වුණේ නැත්තම්, තවත් එහෙම නැත්තම් තමන් ධර්මයේ කතා කරන්න කැමති අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනා අපි බොහෝ වෙලාවට ධර්මයේ කතා කරන්න කැමති නැහැ. එහෙම නේ, ගොඩක් අත්දැකීම් තියෙන නේද? ඒ නිසා ඉතින් වෙන වෙන දේවල් කතා කරන්න වෙනවා. ඇයි අපි කාමර වල ඉන්නත් අපිට ඇහෙනවනේ, නේද? ඔව්. ඉතින් කතා කරනකොට ටිකක් සද්ද වැඩි, නේද? කතාව දැන් ඉස්සෙල්ලම තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්න එපැයි, නේද? දැන් තනි වුණු කෙනාට කල්යාණ මිත්‍රයා තමයි තමන්. ඒ නිසා තමන්ට කතා කරන්න ඕනේ. තමන්ට කතා කරනකොට හයියෙන් කතා කරන්නේ නැහැ නේද? ඉතින් තවත් කෙනෙකුට කතා කරන්න උනාව තමයි ටිකක් ශබ්දෙන් කතා කරන්නේ. ඒතර ඇත්තම ශබ්දේ පාලනය කර ගැනීම ඊටාම වැදගත්. ඊටාම වැදගත්. ඉතින් තමන්ට ඇහෙන ප්‍රමාණයට නම් නිශ්ශබ්දව තමන් කතා කරන්නේ තමා සමීපයේ කී දෙනෙක් ඉන්නවද ඒ ප්‍රමාණයට විතරේ කතා කරන්න ඕනේ. ඒතර ශබ්දයෙන් අසත්පුරුෂයෙකුතු වෙනවනේ, නේද? ඒ ශබ්දයම කල්යාණ ධර්මයක් වෙන්නේ නැහැ, නේද? ඒතර කල්යාණ ධර්ම සහ කල්යාණ මිත්‍රයන් එකතු කර ගැනීම ඉතා වැදගත්ම දෙයක් තමයි කතාව. බුදුරජාස දේශනා කළානේ කියන නේද? මීපැණි වගේ කතා කරන්න, මදු බානේ, උප බානේ, නේද? ඒ විදිහට දේශනා කළානේ, මල් වගේ කතා කරන්න, මීපැණි වගේ කතා කරන්න කියලා. ඉතින් එතකොට අපිට සාමාන්‍යයෙන් එකතු වීමේදී බුදුරජාස දේශනා කළේ සසර පුරුද්දට අනුව අපිත් එක්ක වැඩිපුරම එකතු වෙන්නේ මේ පාප මිත්‍රෝ වෙන්න පුළුවන්. නමුත් ඊළඟට තේරුම් මේ ජීවිතයේ අත්දැකීමත් එක්ක තේරුම් අරගෙන වටහාගෙන අපිට තේරෙනවා නම් කතා කරගෙන යනකොට එක එක මාතෘකා ගැන කතා කරනෝනේ. දැන් අපි එක එක්කෙනා එකට එකතු වෙනකොට ඒ අය අනුව තමයි එකතු වෙන්නේ, නේද? දැන් අර බුදුරජාණන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ විහාරේ වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවානේ, නේද? සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා විනේදර භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ උපාලි මහරහතන් වහන්සේත් එක්ක විනේදර භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා. බලන්න නේද? හරිම ලස්සනයි නේ. එතකොට දුහතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක දුහතාංගධාරී ස්වාමීන් වහන්සේලා, නේද, මේ සක්මන් කරනවා. ඒ අතර පේනවා අපේ භාග්‍යතුන් වහන්සේට හරියට කරදර කරපු, නේද, දේවදත්ත හාමුදුරුවොත් එක්ක තව ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා. ඒ පාපිෂ්ඨ භික්ෂුන් වහන්සේලා, නේද? එතකොට බුදුරජාණන් දේශනා කළා අර කල්යාණ මිත්‍රයන්ත් එක්ක එකතු එනකොට හරියට කිරිත් එක්ක කිරිව එකතු වෙනවා, මීපැණිත් එක්ක මීපැණි එකතු වෙනවා, නේද? ගිතෙල් එක්ක ගිතුල් එකතු වෙනවා, එකතු වෙනවා වගේ නරක ආශ්‍රයට එකතු වෙන්නේ ඒ අයම කියලා, නේද? එතකොට මේ අසුචි අසුචිත් එක්ක එකතු වෙනවා,
නේද කෙල කෙලත් එකතු වෙනවා ආදි වශයෙන් බුදුරජාසේ දේශනා කළ අපිරිසුදු දේවල් එකතු වෙනවා අපිරිසුදු දේවල් එක කියලා ඉතින් අන්න එතකොට අපිට පැහැදිලි ඉස්තම වැදගත් දෙයක් තමයි මේ තමන්ට තමන් කතා කිරීම විශේෂයෙන්ම නිශ්ශබ්ද වෙලාවට තමන්ට තමන් කතා කරන එක ඊළඟට පුළුවන් තරම් තමන් සමගින් එකතු වෙලා ඉන්න අය එක එක මාතෘකාව වලට ගන්න පුළුවන් නේද එක එක මාතෘකාව වලට එකතු වෙන දාතය ඇත්තරම දැන් ස්වාමීන් වහන්සේලා ගත්තොත් ඉතින් ස්වාමීන් වහන්සේලා විහාර කර්මාන්තයේ ඉඳලා ඉන්නෝ නම් ඔන්න දැන් පන්සල හදන්නේ කොහොමද නේද පොන්නැගිලි හදන්නේ කොහොමද මේකට පිරිස එකතු කරගන්නේ කොහොමද මේක නිර්මාණය කොහොමද කියලා අපි ඉතින් එකතු වෙනවා නමුත් දස කතා කියලා මුද්‍රජාංශ දේශනා කළානේ කතා කලයුතු මේ කරුණු 10කුත් නොකලයුතු කතා 10කුත් ප්‍රධාන වශයෙන් මුද්‍රජාංශ දේශනා කළානේ නේද ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වැදගත් වෙනවා ධර්ම කතාවේ යෙදෙන එක ඉතාම වැදගත් වෙනවා බුදුරජාණන් දේශනා කළා කතා කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් නේද ඇත්තෙම නැත්තම් ඇත්තෙම නැති වෙනවනේ අන්තිමට එක එක මාතෘකාව ගැන කතා කර කර ඉඳලා නේද ඔව් දැන් ඇඳුම් මහානා එකතු වුණාම මේ මාතෘකාව යටතේ ඒ අය කතා කරනවා නේ එක එක වෘත්ති ඉන්නේ වඩු බාසුන් නැහැලත් එක්ක කතා නේද ඈ ඊට පස්සේ දැන් උයන අයට නේද ඒ වේ ගැන කතා කරනවා නේ ඉතින් ওই විදිහට එක එක මාතෘකා ගැන කතා කරනවා. ඉතින් දැන් ඔය රූපලාවන්‍ය ගැන නේද? කතා කරනකොට ඉතින් ඒ ගැන කතා කරනවා. ඒ නිෂ්පාදන ගැන කතා කරනවා. අලුතෙන් මොනවද ඇවිල්ලා තියෙන්නේ? ඕව ගැන කතා කරනවා. ඉතින් එක එක මාතෘකා. ඒ හැබැයි ඒ අවසාන ඒ කතාවේ අවසානයේදී කතා කරන්න නැති වෙනවා. නේද? අවසානයේදී බලනකොට කෙලස් කතාවක්ම තමයි කතා කරලා තියෙන්නේ. ඒ වගේ කෙලෙස් උපදින නේද? ලෝභය උපදිලා, නා ද්වේෂය උපදිලා, මෝහය උපදිලා, වර්ධනය වෙලා නේද? විනාශය පිළිබඳවමයි කතා කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා විශේෂයෙන්ම ධර්ම කතාවේදීම ඊටාම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්මීවා කතා අරියෝ තුන්නි භාවෝ කියලා. ධම් කතාව ආර්ය උතුමන් වහන්සේලාගේ නිශ්ශබ්දතාවයයි කියලා. ඉතින් ඒතෝ එතෙන්දි කිය දේශනා කළා තියෙන්නේ ධර්ම කතාවේදීම හරියට ආර්ය උතුමන් වහන්සේලාගේ ආර්ය විශේෂයෙන්ම ධ්‍යාන උපදවගත්ත ස්වාමීන් වහන්සේලා හරියට දෙවෙනි ධ්‍යානෙන් වැඩ ඉන්නෝ වගේ. ඒකට හේතුව තමයි පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන ධ්‍යානාංගත් එක්ක තමයි ධ්‍යානාංග ස්පර්ශ කරමින් තමයි ඒ ධර්ම කතාවේදීලා ඉන්න කෙනා ඉන්නේ. ඉතින් ඒ නිසා ධර්ම කතාවේදෙනකොට අපේ සිතේ ලෝභය හටගන්නේ නැහැ, ද්වේෂය හටගන්නේ නැහැ. ප්‍රීතියෙන් තමයි අපි කතා කරන්නේ. නේද? ප්‍රීතියෙන් කතා කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ඉතා ප්‍රීතියෙන් කටයුතු කරන්න පිරිසක් අතර සමගියෙන් ප්‍රීතියෙන් සතුටෙන් එකතු වෙලා සතුටෙන් ඇසුරු කරලා සතුටෙන් විසිර යන්න නම් ධර්ම කතාව කතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ ධර්ම කොටසයත් හැම දිනාටම මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන පිටවගෙන සාදු සාදු අපේ නායක හමුදුරන්ගෙන් මනම් පැහැදිලි කිරීමක් ලැබුණා. ඒ සඳහා මම ඊළඟට අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යක බණ්ඩට යොමු වෙනවා. කථිකාචාර්යතුමනි, කල්‍යාණ මිත්‍රෙක් නිවනට මඟ හදනවා වගේම කල්‍යාණ මිත්‍රෙක් නොවන දුසිල්වත් මිත්‍රයෙක් එලොව සහ මෙලොව විනාශය සඳහා තමයි අපිට මඟ පෙන්වන්නේ සහ පාර හදලා දෙන්නේ. එතකොට අපි කල්‍යාණ මිත්‍රයන් තෝරා ගැනීම තුලත් තිබෙන්නේ ජීවිතයට අවශ්‍ය සරු මිත්‍රයන් තෝරා ගැනීමක් නේද? එතකොට දුසිල්වත් මිත්‍රයන් බැහැර කිරීම කියන්නේ නිසරු දෙයක් ලෙසට හිතලා දැකලා ඒක ජීවිතෙන් බැහැර කිරීම නේද? එතකොට ඒ වගේ සරු දේ නිසරු දේ නිවැරදිව වෙන් කරලා අඳුරගෙන
एव तोर गि अपट पड़ी पेहदिगिरी मल एक मम हितनवा कल्याण मित्रयन सह दुशीर्वाद मित्रयन तोरा गि संबंध उदित धम्मपद गाता वक्सिपत्न प्रश्न उत्तरे लबादीम सदनायक हमने बालयान कोच्चरकाल पांडिते कसुर केरुवत कल्याण मित्रे क्वेद याव जीवां पिचे बालो पांडितांग पायरुपासति असत्पुरुष धर्मतीन बालयेक दिवि अतितुरावटम पांडितेक सत्पुरुषेक असुर केरुवत एकनेके अर्थय याव जीवांपि दिवि अतितुरा बालयेक पांडितांग पायरुपासति मे पायरुपासानां कियन्ने इताम लंग असुरक् पवत्तुवत पायुरुपासति न सो धम्मं विजानाति या धर्मेगिन गन्ने ने हरियट कोई वगेद दब्बी तूपरसं यता हेंद कोच्चर वेला होदि हट्टिये मालुपिनी व्यंजने दागेन हिटियत हेंदट रस तेरेन्ने ने दे समहर कालवल अपि अपे रटे हामदुरने प्रवृत्ति अहुवा दहम पासलक प्रधान शिष्य नायकेक हिटपु केनेक लंकावे विशाल मद्रव्य वेलंदेक वेलाय कियला दहम पासलक शिष्यनायक मंडलवल हिटपु अय अद मेन्न मेहेम अपराधकारियोत् वेलाय कियला एतकोट एक दहम पासले वरदक्द प्रधानाचार्य हामुदुरोंगे वरदक्द आचार्य मंडले वरदक्द अन्नर धम्मपद गातावे पिलितुर तिबुनाय प्रवृत्तियट असत्पुरुष धर्म दुरुकर गन्नेतु एकने अपे नायक हामुदुरो कालीन पहदिली करे मम मट कल्याण मित्रेक वीम පළවෙනියක හෙමුනොත් තමයි සරුනි සරුදේ තෝරා බේරා ගන්නවා වගේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ වගේ සරු මිත්‍රයා නිසරු මිත්‍රය කියන්නේ කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයා තෝරා ගැනීමත් අපේ චොයිස් එකක් නේ අපි කරන තෝරා ගැනීමක් නේ ඒකත් ඇත්තටම අපේ සසරේ කර්ම ශක්තිය අනුව අපේ හාමුදුරුවෝ කියලා දීපු විදිහට මේ සංසාර ගනුදෙනු සකස් වෙලා තියෙන විදිහ අනුව ඒකත් අපේ චොයිස් එකක් අපි තෝරගත් එකක් අපේ හැම යාළුවෙක්ම එක අපි තෝරගත් එකක් නැත්නම් එයා අපිව තෝරගෙන ඒත් ඉතින් කර්ම කර්මඵල අනුව අපි තෝරගෙන තියෙනවා අසුර සඳහා සමහර වෙලාවට පෙර කර්මයක් විදිහට ඔබේ ස්වාමියා හම්බ වෙලා තියෙන්න පුළුවන් මේව ගෙදර ගිහින් කියන්න එපා පෙර කර්මයක් විදිහට බිරිඳ හම්බ වෙලා තියෙන්න පුළුවන් පෙර කර්මයක ප්‍රතිඵලයක් විදිහට දායකයෙක් හම්බ වෙන්න පුළුවන් ස්වාමින් වහන්ස එහෙම වෙන්න පුළුවන් ඇතැම් පන්සල් වල ගම් වල අපි දැකලා තියෙනවා නායක හාමුදුරුවරුන්ට පෙර කර්ම විදියට හම්බ වෙච්ච දායක සභාවල් තියෙනවා දායකයෝ ඉන්නවා එතකොට මේ සසර ගනුදෙනු සකස් වෙන මට පෙර කර්මයක් විදියට ගෝලයක් හම්බ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ පෙර කර්ම විපාකයක් විදියට දරුවෙක් ලැබෙන්න පුළුවන් අපිට අපේ දරුවෙක් හැටියට එතකොට සසර ගනුදෙනු සකස් වෙලා ඒ ඔක්කොම අපේ චොයිස් අපි තෝරගෙන තියෙනවා නැත්නම් ඒකේන අපිව තෝරගෙන තියෙනවා හැබැයි කර්ම කර්මඵල මේ පිටිපස්සෙන් එනවා අපි ඒ නිසා ඔබ කිව්ව විදිහට මිතුරෙක් තෝර ගැනීමත් ඒ වගේ ඉතින් සරු මිතුරා නිසරු මිතුරා කියලා ඔබ හැඳින්වුවේ ඔය පාප මිත්‍ර කල්යාණ මිත්‍ර කියන විභේදනය තෝර ගැනීමට නායක හාමුදුරුවෝ පැහැදිලි කරා වගේ අපි කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන එතකොට ඉතා පහසුයි දැන් අර ප්‍රවෘතිය මට බලන කොට සිහිපත් උනේ එහෙම වෙච්ච එක දහම් පාසලේවත් ගුරු මණ්ඩලේවත් ප්‍රශ්නයක් නෙමෙයි බාලයෙක් දිව්‍යතිතුරු දහම් පාසල් ගියත් දිව්‍යතිතුරු සිල් ගත්තත් සමහර වෙලාවට අර කල්යාණ ධර්ම වඩන්න අපොහසත් වෙනවා එයාගේ යෝනිසෝ මනසිකාරයත් නෑ අර පහනක් පත්තු වෙනවා වගේ දැල්විලා නෑ සීලයයි ප්‍රඥාවයි දෙකම එකවර ඒ නිසා හරි වෙහෙසක් දරලා තමයි මේවා මතු කරගත යුතු වන්නේ එහෙම වුණහම ලෞකික දියුණුවත් ලෝකෝත්තර විමුක්තියත් අඩාල වෙනවයි කියන එක ඒ වගේම අපේ නායක හඳුනාගේ පැහැදිලි කිරීමේදී ඊටාම අපූර්වට නිශ්ශබ්දතාවය ගැන උන්වහන්සේ පැහැදිලි කළා එතකොට මට සිහිපත් වුණා මේ බුදුදහම විශේෂ බුදුරජාණන් වහන්සේගේ ආරාම පරිශ්‍ර කොතරම් නිහඬතාව රැකී නිහඬතාව ප්‍රියකල තැන්ද කියලා. අජාසත් රජතුමා බිබිසාර මහරජතුමාව මරා දැමුවට පස්සේ දැන් පීතෘ ඝාතක අජාසත් රැට නිඳ යන්නේ නැහැ. මේක මතක් වෙනවා. අපේ විශේෂයෙන් කිව්වොත් පෝස්ට් ට්‍රෝමැටික් ඩිසෝඩර් එකක් පශ්චාත් ශතික ආතති ආබාධයක් හැදෙන අජාසත්ට මේක ආතති කාරකයක් ලෙස ට්‍රිගර් පොයින්ට් එකක් විදිහට මතුවෙවි හිතට වද දෙනෝ නිඳ යන්නේ නැහැ ජීවක වෛද්‍යවරයාගෙන් අහනෝ රාජකීය වෙද්දුන්ගෙන් අහනෝ මොකද කරන්නේ එතකොට යෝජනා කරනවා අපි බුදුන් දකින්න යමු බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආරාමේ
බුදුරජාණන් වහන්සේ බහැදකින් අජාසත් රජතුමා යනකොට නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩ සිටින මේ ආරාමය ඉතාම නිශ්ශබ්දයි. එතකොට গুপ্ত බවක් අජාසත්ට දැනෙනවා. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. එතකොට යාට දැනෙන්නේ එහෙම කල්යාණ ප්‍රසන්න හැඟීමක් නෙමෙයි. එයා ඇමතිවරුන්ගෙන් අහනවා මේක ඕගොල්ලෝ මාව මරන්න අටෝපු උගුලක් නේද? මෙච්චර භික්ෂු පිරිසක් වැඩ සිටින ආරාමයේ කොච්චර සද්දයක් තියෙන්න ඕනද? මට මගේ රාජසභාව නිශ්ශබ්ද කරගන්න බෑ. දැන් අපි පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරගන්න එකත් අපි ටීවී එකේ දකින්නේ. ඒ වගේ මට මගේ රාජසභාව නිශ්ශබ්ද කරගන්න බෑ. මෙච්චර පිරිසක් ඉන්න ආරාම සංකීර්ණයක් නිහඬයි. මේ ඕගොල්ලෝ මාව මරන්න අටෝපු උගුලක් නේද? මෙතන බුදුන් වහන්සේ ඇත්තටම වැඩ සිටිනවා. දැන් මෙයාට කුකුසක් ඇති වෙනවා. පසුව තමයි අජාසත් මහ රජතුමා තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය නිශ්ශබ්දතාව අගයන ප්‍රියකරන පිරිසක් කියන ඉතින් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරද්දී ඒක මට මතක් වුණා. අපේ මනස නිහඬ වෙන්න බාහිර පරිසරයේ නිහඬතාව කොච්චර වැදගත්ද කියන එක ජපානයේ එක සෙන් කතාවකත් ඒක සඳහන් වෙනවා. සෙන් කතා ගොඩක තියෙනවා. මම ඊටාම කෙටි කතාවක්. සෙන් මාස්ටර් කෙනෙකුට සෙන් සාමින් වහන්සේ කෙනෙකුට දවසක් විශ්වවිද්‍යාලයකින් ආරාධනා කරනවා පරිසර රසවින්දනය ගැන දේශනයක් තියන්න. උන්වහන්සේකින් අහනවා අපි දැන් මොනවද ලැහැස්ති කරන්න ඕන? දැන් අපේ හාමුදුරුවෝ බණට වඩිනකොටත් දායකයෝ අහනවනේ මයික් එකක් තියන්නද හාමුදුරුවනේ එහෙම අහනවනේ මොනවද තියන්න ඕන? ඒතරු උන්වහන්සේ කියනවා එලිමහන් තැනක ලැහැස්ති කරන්න දේශනය ශාලාවක් ඇතුලේ නෙමෙයි පුටුවක් තියන්න. අනිත් අය බිමසුන් ගන්න. පොඩි පුටුනේ අර ජපන් පුටු. උන්වහන්සේ වඩිනවා වැඩලා කිසිම වචනයක් කියන්නේ නැහැ. බොහෝම සාවධානව මෙහෙම පරිසරයට සවන් දෙනවා. එතකොට සභාව නිශ්ශබ්ද වෙනවා. දැන් මේ හාමුදුරුව සවන් දෙන්නේ මොකද්ද කියලා බලන්න. අපි එහෙමනේ අයියා මොකද්ද අහන් ඉන්නේ බලන එකනේ අපිත් කරන්නේ. දැන් ස්වාමින් වහන්සේ සවන් දෙන්නේ මොකකටද කියලා බලන්න අනිත් සියලු දෙනා නිහඬ වෙලා සවන් දෙනවා. සවන් දෙනකොට මේගොල්ලන්ට ඇහෙන ගස්වල කොළහෙල වෙන සද්දේ, හුලං හමන සද්දේ, ඈත වතුර ගලන සද්දයක්, කුරුල්ලෝ කීප දෙනෙක් කිචිපිචි ගාන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට තමන්ගේම හෘදේ වස්තුවේ සද්දය ඇහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන හොඳම රිද්මය මොකද්ද? හදවතේ රිද්මය. හැම සංගීත තනුවක්ම හැම රටකම මියුසික් වල සිම්ෆොනි වල හදවතේ රිද්මයට සමපාත වෙන්නයි හදලා තින්නේ. නැත්නම් අපට අහන්න බෑ. ලාංකික අපිට නම් හදවතට ළඟම රිද්මය තමයි දොයි 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 බබා රිද්මය පොඩි කාලේ. බෞද්ධ අපට හදවතට සමීපම රිද්මය අපේ පිරිත් ස්වරය. පිරිත තෙරපි එකක් විදියට මනෝ චිකිත්සක ක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. දැන් අවසානයේ අරගොල්ලන්ට ඇහෙන අර සබාවට හදවතේ රිද්මය හදවත ගැහෙන හඬත් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා දැන් අවශ්‍ය තැනට ආවා සබාව. උන්වහන්සේ හිස නම ආචාර කරන අර ජපන් ක්‍රමයට නැගිටලා යනවා. දේශනේ ඉවරයි. එක වචනයක්වත් කිව්වද දේශනය ඇතුළේ? එක වචනයක්වත් නොකියා විනාඩි 30ක දේශනයක් සෙන් මාස්ටර් ස්වාමීන් වහන්සේ කෙනෙක් පවත්වනවා. ඉතින් හරිනේ මාතෘකාව මොකක්ද උන්වහන්සේට දීපු? පරිසර රසවින්දනය. පරිසර රසවින්දනයේ උන්නේ ගැන්නුවා. එක වචනයක්වත් කතා කරන්නේ නැතුව නිසා නිශ්ශබ්දතාවය ඇතුළේ අපේ නායක හඳුරු කිවිතර ලොකු කල්යාණ ධර්මයක් තියෙනවා කියලා මට හිතුනේ. උන්වහන්සේගේ පැහැදිලි කිරීම අහගෙන ඉන්නකොට ඒ නිශ්ශබ්දතාවය ඇතුළේ ලොකු ශබ්දයක් තියෙනවා. ඒක තේරෙන්නේ අධ්‍යාත්මික සුවය ලැබපු කෙනෙකුට විතරයි. ඒක ගැන ඉන්දියාවේ ලියවිච්ච පොතක් මම කියවලා තියෙනවා The Voice of the Mute කියලා. Voice of the Mute. නිශ්ශබ්දතාවයේ ශබ්දය වගේ සිංහල අර්ථයක් තියෙන්නේ. ඒ ශබ්දය දැනෙන්නේ අර වගේ සංසුන් සිතකට පමණයි. ඉතින් කල්යාණ ධර්ම අපි තුල වර්ධනය කරගන්නකොට ඔබ කිව්වා වගේ ඒ සරුනිසරු කාරණා පවා පුද්ගලයෝ නෙමෙයි කාරණා පවා වෙන් කරගන්න අපිට පහසුයි. බොහොම ස්තුතියි විශිෂ්ට පැහැදිලි කිරීමක් කර අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මැතිතුමන්. අපි ළඟට අපේ නායක හාමුදුරුවන් වෙත යොමු. අපේ හාමුදුරුවනේ, එතකොට අපි කථිකාචාර්යතුමා අපිට පැහැදිලි කරා වගේ සරුදේ නිසරුදේ තෝරා ගැනීම තුළින් අපිට ලොකු දෙයක් ලැබෙනවා. එතකොට අපි හාමුදුරනේ සරුදේ සහ නිසරුදේ නිවැරදිව හඳුනාගෙන තෝරා බේරාගෙන වෙන් කර ගැනීම අපි බෞද්ධයන් විදිහට බලාපොරොත්තු වෙන අපේ නිර්වාණ ගමනට කොතරම් දුරට උපයෝගී වෙනවද? ඒ සරුදේ සරුදේ හැටියටත් නිසරුදේ නිසරුදේ හැටියටත් වෙන් කර ගැනීම තුළින්
අපේ නිර්වාණ ගමනට අපේ ආධ්‍යාත්මික ගමනට කොච්චර දුරකට පිටිපහලක් ලැබෙනවද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක්. ඔව් දැන් අපි අපි සරුප් දේවල් ගැන කතා කරනකොට වැඩිපුරම අපි කතා කරන්නේ මේ වැඩිපුරම අහලා තියෙන පොළොවේ සරුසාරත්වය ගැන නේ. පොළොවේ සරුසාරත් කොච්චර සරුසාරවත් පොළොවක්ද මේ පොළොව කියලා නේද? එතකොට මේ සරුසාර පොළොවක අපි ඉඳනවා පැල දෙකක්. පැල දෙකක් ඉඳනවා. පැල දෙකක් ඉඳවලා එක පැලයක් අපි මෙතන හරියන්නේ නැහැ කියලා තව තැනක හිට ඕන නේද? ඊට පස්සේ එතනත් හරියන්නේ නැහැ කියලා තවත් තැනක හිට ඕන. ඒ වගේම තව එක පැලයක් සරුසාර පොළවේ එතනම තියලා එක තැනම තියලා පොහොර ටික වතුර ටික ඔක්කොම දානවා. එතකොට සරල උදාහරණයක් නේ තින් පුංචි ළමයෙකුටත් තේරෙනවනේ නේද? හොඳට හැදෙන්නේ සරුසාරවත් හැදිලා මල් පල හටගෙන පල හොඳ පළදාවක් ලැබෙන්නේ මොන පැලෙන්ද කියලා අපිට පැහැදිලි නේද? එතකොට එක තැන හිටවලා එක තැනම තියෙන්නේ ඇරලා හොලවන්නේ නැතුව හොඳට පොහොර දාලා වතුර දාලා පෝෂණය කරන පැලේ තමයි සරුසාරවත්ව අපිට පළදාව ගෙනල්ලා දෙන්නේ. ඒ වගේ ඉගැන්වීමක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඒකට හේතුව අපි දැන් ඊයේත් ඇත්තටම අපේ රේවත ස්වාමීන් වහන්සේ අපි කතා කළා. විශේෂයෙන් අපි හරියට හරි එක භාවනාවක් අපි හරියට එක දිගට පුරුදු පුහුණු කරන්නේ නැහැ. නේද? එක කර්මස්ථානයක් හරියට පුරුදු කරන්නේ නැහැ අපි. ඒක තමයි මෙච්චර කාලයකට වෙලා තියෙන්නේ. එක දෙයක් හරියට වඩලා නැති නිසා තමයි නැවත නැවත සංසාරේ ඉපදිලා අපි මේ සමහරලාට බෞද්ධයෙක් වෙලාම උපදින්න ඇති. දැන් ස්වාමීන් වහන්සේ නමක්ම වෙලාම පැවිදි භූමියට පත් වෙලා කොච්චරම් ආත්භාවයක් පැවිදි භූමියට පත් වෙලා ගුණ පුරලා තියෙනවද කියලා කියන්න බෑ. නේද? සදහැවත් පින්වතෙක් හැටියට කොයිතරම් දසසිහි සමාදන් වෙලා නේද? උපෝස්ථාෂ්ඨමික සීලයේ සමාදන් වෙලා ආජීවාෂ්ඨමික සීලයේ සමාදන් වෙලා තව නවාංග උපෝසත සීලිය සමාදන් වෙලා පංච සීලිය සමාදන් වෙලා කොච්චර සීල්ද නේද? එතකොට ඒ සීලය නැවති පොහොර ටික පෝෂණය කොයිතරම් එකතු කරත් නමුත් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ නේද? ඉතින් යම් යම් ප්‍රමාණයේ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. නමුත් අපි දැන් ඉස්සෙල්ලා කතා කළේ පෘථජ්ජන භූමියේ නම් තාම ඉන්නේ නේද? පෘථජ්ජන භූමියේ නම් තාම ඉන්නේ. එයාට සසර අවධානමක් තියෙනවා. සසර අවධානමක් තියෙනවා නේ. ඒ අවධානම තමයි පූර්ව ආත්භාවයන් වල හෝ මේ ආත්භාවයන් මේ ආත්භාවයේ හෝ කරපෝ බලපතර අකුසල කර්මයක් නිසා සතර අපායට වැටෙන්න ඉඩ තියෙනවා කියලා කියන කාරණය. ඉතින් එතකොට එහෙනම් අපිට දැන් සමත භාවනාවට අයිති එක භාවනාවක් අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට අපි විශේෂයෙන්ම ඒ පිළිබඳව දැනවබෝධයක් තියෙන කර්මස්ථානාචාර්යන් වහන්සේ නමක් භාවනා උපදේශක ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි ඉගෙන ගන්නවා ඒ ස්වාමීන් වහන්සේ ටිකක් හොඳට ඇසුරු කරාට පස්සේ හැසිරීම රටාව කතා බහ යන්නේ කොහොමද, ඊට පස්සේ මෙයා මේ හැසිරීම රටාව කොහොමද කොහොමද අමදින්නේ, කොහොමද ඇඳුම් පැළඳුම් අඳින්නේ, ඊට පස්සේ කොහොමද කෑම බීම ගන්නෙ, මොන මොන ආහාර වලටද මෙයා කැමති නේද? ඒතරට චරිතයක් තියෙනවනේ නේද? රාග ద్వේස මෝහ නේ, විතක්ක චරිතයේ ශ්‍රද්ධා චරිතයේ බුද්ධ චරිතය කියලා හැම තියෙනවනේ චරිතයක්. ඉතින් ඒ චරිතවලට අයිති චරිත ලක්ෂණ තියෙනවා. විශේෂයෙන් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඇත්තටම විසුද්ධි මාර්ගයේ විශේෂයෙන් දක්වලා තියෙනවා. ඉතින් එතකොට අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලාම මම මොන වගේ චරිතයක්ද
නේ දැන් රාග චරිතයක් නම් උදාහරණයක් විදියට හරීම ප්‍රියශීලීව කතා කරනවා රාග චරිත ලක්ෂණයක් නේ නේද එතකොට ප්‍රියශීලීව හරීම ලස්සනට කතා කරනවා ඒ වගේම හරීම ලස්සන මේ මේ හොඳ ඇවුතුම් පැවුතුම් තියෙනවා යන එන ගමන බිමනද වාඩි වෙන විදිහද එහෙම තියෙනවා ඊළඟට අතුපතු ගානකට හරියට පිරිසුදුවම දෙන ඕනෝට වඩා පිරිසුදුවම දෙනවා හැබැයි නේ අපි කියන්නේ ඕනෝට වඩා පිරිසුදුයි කියලා කියන්නේ අර නේ ඉතින් ඒ විදිහට පිරිසුදුව කෑම බීම උනත් ටිකක් අර පැණි රසට වගේ එහෙම ටිකක් කැමති නේද ඉතින් ඒ රාග චරිතයේ ලක්ෂණ පෙන්ලා දීලා තියෙනවා ඒ වගේ දේශ චරිතයේ 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 ලක්ෂණ මෝහ චරිතයේ ලක්ෂණ බුද්ධ චරිතයේ ලක්ෂණ එතකොට ඒ චරිත හයට ගැළපෙන ගැළපෙන කර්ම අර සමත භාවනාවට අයිති කර්මස්ථාන 40න් වෙන් කරලා තියෙනවා ඒ චරිත හයට ගැළපෙන කර්මස්ථාන මොනවද කියලා. එතකොට ඒක අපි ඉගෙන ගන්න ඕනේ. තාම මේ වගේ අධ්‍යයනයක් කරලා Taman තෝරගෙන නැත්තම් Tamanට සුදුසු භාවනාව මොකද්ද කියලා තාම ඇත්තටම පොහොර දාන්න පටන් ගන්න නැහැ වගේ. නේද? දැන් අද ඉඳලාවත් පොහොර දාන්න පටන් ගන්න වෙනවා නේ. එතකොට අන්න තමන්ට සුදුසු භාවනාවක් ඉගෙන ගන්න. දැන් අපි උදාහරණයක් විදිහට අපි ඊයේ කතා කළා නේද ස්වාමීන් වහන්සේ. අපි කතා කළා මේ ආනාපානසති භාවනාව ගැන. ඉතින් අපි දැන් භාවනා මධ්‍යස්ථානයකට හරි එමු නැත්නම් හෝය දවසේ හරි සී සමාදන් වුණාට පස්සේ භාවනාවක් ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. එතකොට ඉතින් ඇත්තටම චතුආරක්ක භාවනාව කියලා බුදුරජාන්සේ දේශනා කළා පූර්වක්‍ෘතියේදී භාවනාවට පෙර චතු ආරක්ක භාවනාව කරනවා. ඒ කියන්නේ අපි සතර වටින් ආරක්ෂාවල සංස ගන්න ඕනේ. නේද? එතකොට බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුබ භාවනාව, මරණානුස්සති භාවනාවෙන් බොහොම කෙටි වේලාවක්, සුළු වේලාවක් භාවනාවදල අපි ආරක්ෂාවක් හදා ගන්නවා. ඊළඟට කර්මස්ථානාචාර්යයන් වහන්සේ අපිට කියලා දීපු තමන්ට සුදුසු ප්‍රධාන භාවනා කර්මස්ථානයේ වඩන්න පටන් ගන්නවා. වඩන්න පටන් ගන්නවා. ඉතින් එතකොට නිතර නිතර ඒ ස්වාමිනාසිකෙන් කියලා අහන්න ඕනේ මේ මේ භවනා කරගෙන යනකොට මෙන්න කුමකට මෙන්න මේ අත්දැකීම තියෙනවා නේද? මගේ හිත විසිරලා යනවා. ආ ඒ දේවල් මේ කොහොමද එක්තැන් කරගන්නේ? මම කොහොමද මේ භවනා ඉගෙන ගන්නෙ කියලා නේද? පොදු පුහුණු කරන්න කියලා අහන්න ඕනේ. හැබැයි දැන් ඇත්තරම දැන් කර්මස්ථාන ගන්න යනවා වගේ අපි දොස්තර මහත්තයා ළඟට යනනේ දැන් පුරුදුලා තින්නේ අපි. බෙහෙත් ගන්න නේද? ඉතින් බෙහෙත් ගන්නකොට එක මේ එක එක බෙහෙත් දෙනවා අපි අපිට මේ මෙන්න මේ මාත්‍රාවෙන් ගන්න දැන් මේ මාත්‍රාව ගන්න කියලා ඒ විදිහට ලොකු බෙහෙත් වට්ටෝරුවක් දෙනවා නේ. හරියට කමටහන් අහනවා වගේ දොස්තර මාත්‍යාගෙන් ගිල්ල මං කියන්නේ බෙහෙත් ගන්න එපා කියලා කියන එක නෙවෙයි මං කියන්නේ. ඒ වගේ අපි පුරුදු වෙන්න ඕනේ. හොඳ දේශක මේ විශේෂයෙන්ම භාවනා පුහුණු එහෙම නැත්තම් ස්වාමිනාසේ නමකෙන් කර්මස්ථාන ඉගෙන ගන්න. එතකොට ඒ ස්වාමිනාහස් දැන් අපි දානේ දැන් මේ වගේ ස්වාමි විහාරස්ථානයට දානේ අරගෙන ආවාට පස්සේ කවුරුවත් දානේ පූජා කරන්නේ පූජා කරලා යනවා මිසක් ස්වාමිනාහසගෙන් ධර්ම කාරණා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ එතකොට දැන් සමහරලාට හිතන්න පුළුවන් මොහරි මේ ප්‍රශ්නයක් ඇහුවොත් ස්වාමිනාහසේ කියනවා හෙට එන්න මට අද වැඩ තියෙනවා. අද ගොඩක් වැඩ තියෙනවා. නේද? අර පාංශුකූලට යන්න තියෙනවා. අර මේ මොනවාරි වැඩ කියයි. නමුත් එහෙම අහුවොත් ශ්‍රාවකයෝ විදිහට තමන් අහන්න උත්සාහ කළොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේලාටත් උනන්දුවක් ඇති වෙනවා. මේ ධර්ම කාරණා අපි මේ ශ්‍රාවකයන්ට කියලා දෙන්න අපි මේ ඉගෙන ගන්න ඕනේ. ත්‍රිපිටකය බලන්න ඕනේ. නේද? එහෙමනේ. දැන් ඇත්තටම දානෙකට හෝ වැඩිහම ස්වාමීන් වහන්සේලාට දානි වන්දන්න වෙලාවකුත් නැහැ. නේද? අපි පින් අනුමෝදන් කරනකොට ඒකට වෙලාවකුත් නැහැ. දායකයන්ට වෙලාවකුත් නැහැ. මං කතා කළා ස්වාමීන් වහන්සේට කතා කරන්න තියෙන හොඳම වෙලාව කියලා හිතාගෙන ඉන්න මේ දානි වන්දන වෙලාව. නේද? දානි වන්දන බෙදන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලත් එක්ක කතාව. එතකොට ස්වාමීන් වහන්සේලාට තියෙනවා ඒ වෙලාවෙත් ආහාර පටික්කුල සංඥාව නේද? භාවනාවක් ඒ වෙලාවේ වඩන්න තියෙනවා ස්වාමිනාසලාට ප්‍රතිවේක්ෂා කරන්න තියෙනවා. ඉතින් ඒකට ස්වාමිනාසලා වචන දෙකක් සමල්ලාට ඒ වෙලාවට කතා බහ කරයි නේද? ඉතින් එතකොට ඒකට ඉඩ දෙන්න ඕනේ. භාව වළඳලා ඉවර වෙනකම්ම අවස්ථාව දෙන්න ඕනේ. වළඳලා ඉවර වෙයි ඉවර වෙන්නේ. ඉතින් මේ ඒක නාමකෙන් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා බුදුරජාසෙන් දේශනා කළේ ඒසේ මිසී කාරණයක් නෙවෙයි නේද? එතකොට මේ ආහාර හතර ගැන
අවබෝධ කරගෙන කෙලෙස් උපදින මූලික තැන නේද? එතනින් කොයිතරම් ගැඹුරු ගැඹුරු මේ ජීවන අත්දැකීමකට ජීවන යථාර්ථයකට ධර්මයේ ගැඹුරකට එතන යන්න පුළුවන්ද? අන්න ඒ නිසා අපි කතා කළා දැන් මම මතක් කළේ සිල් වැඩසටහනකදී වුණත් එක එක කර්මස්ථාන ගැන දැන් ඔන්න මෛත්‍රී භාවනාව මෙච්චර වෙලාවක් වඩන්න. ඊට පස්සේ අසුභ භාවනාව මෙච්චර වෙලාවක් වඩන්න. මයි ඊළඟට ආනාපාන සතිය භාවනාව මෙච්චර වෙලාවක් වඩන්න කියලා පොඩි වෙලාවක් විතරයි වඩන්නේ. ඒ ආනාපාන සති භාවනාවේ විස්තරය සම්පූර්ණයෙන්ම දැන ඉගෙනගෙන නැහැ නේ. දැන් ඇත්තටම ආනාපාන සතිය ගැන ගොඩාක් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන තැන් තියෙනවානේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා, ගොඩාක් සූත්‍ර දේශනාවල තියෙනවානේ. ආනාපාන සති භාවනාව ගැන සම්පූර්ණයෙන්ම විස්තරය සඳහන් වෙන්නේ පටිසම්භිදා මග්ගපාලේ ආනාපාන සති කතා කියලා කියන විස්තරයේ නේ ස්වාමීනාස්. එතකොට ඒ තුල තියෙනවා කොහොමද සම්පූර්ණයෙන්ම විස්තරය තියෙනවනේ ආනාපාන සති භාවනාව ගැන. එතකොට විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව කොටස් 16ක් තියෙනවා. ඒ 16 කොහොමද සතර සතිපට්ඨානෙට බෙදලා තියෙන්නේ නේද? පළවෙනි කොටස් හතර කායානුපස්සනාවට, දෙවෙනි කොටස් හතර වේදනානුපස්සනාවට, තුන්වෙනි කොටස් හතර චිත්තානුපස්සනාවට, හතරවෙනි කොටස් හතර ධම්මානුපස්සනාවට. එතකොට මේක වැඩෙන ක්‍රමයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා නේද? අන්න ඒක ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් හුස්ම ඇතුළට ගත්තා පිටට මේ පිට වෙනවා කියලා ඒක දිහා විතරක් නිකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක තියෙනවා ප්‍රමාණිකෝලව අවබෝධ කරගත යුතු කාරණා ටිකක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එහෙම පුරුදු පුහුණු කරගෙන යනකොට මම මතක් කරන්නම්, එහෙම පුරුදු පුහුණු කරගෙන යනකොට හරිනම් එක ආස්වාසයක බෝධිපාශක ධර්ම 37ම වැඩෙන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. එතකොට තමයි මා සියලුම සංයෝග ඒ ආස්වාසයක් ඇතුලේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා කියන ඕරම් භාගයේ සංයෝජනත් උද්දම් භාගයේ සංයෝජනත් සම්පූර්ණයෙන්ම දස සංයෝජන දුරු වෙලා නැති වෙලා නිරෝධයටපත් වෙලා උතුම් වූ මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්න පිළිවන්කම ලැබෙන. ඉතින් එනේ අපි කතා කළේ මේ පෝෂණය ගැනනේ නේද? ඔන්න ඔය විදිහට තමයි. ඉතින් ඇත්තටම බෞද්ධයේ පෝෂක කොටස් ටික තමයි බෝධිපාශක ධර්ම 37. ඒ 37 වඩන්ඩ අදිෂ්ඨාන කරගන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපේ නායක හාමුදුරුවෝ මනා පැහැදිලි කිරීමක් කරා බෞද්ධයන් විදිහට අපි සරුදේ ලබා ගන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳව අපි දැන් ක්‍රමක්‍රමයෙන් කතා කරමින් යන්නේ කල්යාණ මිත්‍රා ඇසුර හාය හා බපසරි හා සෑහෙන දුරකට අපි කතා කරමින් මේ ධර්ම සාකච්ඡා පුස්සේ පැමිණියා. අපි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් තරිඳු ධනංජය විලසිතු මැතිතුමන් වෙත වෙනවා. ඔබතුමන්ට මා යොමු කරන අවසාන ප්‍රශ්නය අපිට කාලයත් බොහෝ දුරට ඉක්ම ගොස් ඇති නිසා අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න අපේ කතිකාචාර්යතුමනි. සමස්තයක් විදිහට අපි මේ ගත කරමින් ඉන්න තාක්ෂණික යුගය තුළ කල්යාණ මිත්‍රත්වයෙන් තමන්ගේ ජීවිතය සකසා ගන්න, තමන්ගේ ගමන සකසා ගන්න පුද්ගලයෙකුට පුහුණු කළ යුතු දේවල් ලොකුයි. පුහුණුව මේ තාක්ෂණික යුගයේ කොහොමද කල්යාණ මිත්‍රත්වය හා සම්බන්ධව ගනුදෙනු කරමින් අපි සිද්ධ කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව ෂුට්ටක් පැහැදිලි කරන්න. අපේ දැන් මේ ධර්ම සාකච්ඡා මණ්ඩපය හරිම ලස්සනයි. අපේ නායක හාමුදුරුව මුලසුනේ වැඩ සිටිනවා. ඒ වගේම තායිලන්ත සංචාරයට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ මහා සංඝරත්නයේ වැඩ සිටිනවා. සහ අපි අද මේ වැඩසටහන සිදු කරන ධර්ම සාකච්ඡාව සිදු කරන මේ තායිලන්තේ බැංකොක් නුවර මේ මහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාත් අපේ නායක හාමුදුරන්ගේ පැහැදිලි කිරීම අවස්ථාවේ දම් සභා මණ්ඩපයට වැඩම කෙරුවා. ඔබට සතුටක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒතර කතා කරගෙන ඉන්නෙත් අපි සතුට දනවන මාතෘකාවක්, ඍණාත්මක එකක් නෙමෙයි, ධනාත්මක එකක්, කල්යාණ මිත්‍රත්වය පිළිබඳව. අවසාන ප්‍රශ්නය විදිහට මගේ කෙටි පිළිතුරෙන් පස්සේ නායක හාමුදුරන්ගේ පුණ්‍යානුමෝදනාව ඉතාම කෙටියෙන් පිළිතුරු ලබා දුන්නොත්
විසියක් වෙනි සියවසේ තාක්ෂණික යුගයේත් අපිට කල්යාණ මිත්‍රයෙක් වෙන්න බැරිද කියලා ඇහුවේ නේද? වෙනටත් වෙනදටත් වඩා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් නේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. අපි දැන් මේ සංචාරය එනකොට ප්ලේන් එකේ එනකොට අපේ හාමුදුරනේ බස් එකේ එන යනකොට අපේ උපාසක අම්මලා උපාසක තාත්තලා කිව්වා ලස්සන බණක් හොඳ බණක් එහෙම කිව්වේ අහන්න ලැබුණොත් අපිට අපි ටග් ගාලේ ඒක YouTube link එක යාළුවන්ට WhatsApp කරනවායි කියලා. අන්න තාක්ෂණ යුගයේ කල්යාණ මිත්‍රයෙක් වෙන හැටි. හොඳ ධර්ම දේශනාවක් එහෙම නැත්නම් පින්කමක් සිදු කිරීම ගැන තොරතුරක් ආරංචියක් අපි දැක්කහම ජංගම දුරකථනයෙන් හරි ටීවී එකෙන් හරි ඉසර වගේ බස් එකේ ටිකට් අරගෙන කෝච්චියේ ටිකට් අරගෙන යාළුවා හොයාගෙන ගිහිල්ලා කියන්න ඕනේ අද අපිට දුරකථනය තියෙනවා තාක්ෂණය තියෙනවා කෝල් එකක් දීලා කියන්න පුළුවන් ඔන්න අසුවල් පන්සලේ කටින පින්කම අසුවල් දවසේ මාත් යනවා මේ වෙලාවට අපෙන් මෙහෙම වාහනයක් යනවා එකතු වෙනවා ඉතින් ඒක කල්යාණ මිත්‍ර sannivedanayak නෙමෙයිද තමයි මේ ස්වාමීන් වහන්සේගේ මේ විහාරස්ථානයේ මෙන්න මෙහෙම ධර්මදේශනයක් පිරිද්දේශනයක් මම ඇහුවා ඒකේ නැවත විකාශයේ අසුවල් දවසේ අසුවල් වෙලාවට අහන්න ඒක කියන එක කල්යාණ මිත්‍ර sannivedanayak තමයි නැත්තම් ඒවා අන්තර්ජාලයට දැම්මට පස්සේ දැන් අපි මේ ධර්ම සාකච්ඡාවත් බෞද්ධයා නාලිකාවෙන් විකාශය වෙයි අන්තර්ජාලයට යනවා ඊට පස්සේ ඒක ඔබ අහලා තව යාළුවෙකුට ඒක යැව්වොත් WhatsApp එකෙන් ඒ යවන ක්‍රමවලින් ඒක කල්යාණ මිත්‍ර බෙදා ගැනීමක් නෙමෙයිද තමයි ඉතින් ඒක නිසා වෙනදටත් වැඩිය තරමක් පහසුවෙන් අඩු කාලයකින් හොඳ දේවල් බෙදාගෙන කල්යාණ මිත්‍ර ධර්ම බෙදා ගන්න ප්‍රගුණ කරන්න ඔබ හපු විදිහට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් හැබැයි පාසල් දරුවෝ අපේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තරුණ ප්‍රජාව යම් යම් ඇබ්බැහි වීම් වලට යොමු වෙන්නත් ඔය කියන තාක්ෂණයම පාවිච්චි කරලා තියෙනවා. සමහර දරුවෝ අපි දකිනවා මේ ඔන්ලයින් ගේම්ස් ගහනවා ගෲප් විදිහට එකතු වෙලා එක එක රටවල් වල ඉඳගෙනත් සමහරු අන්තර්ජාලයෙන් කනෙක්ට් වෙලා. ඒක කල්යාණ මිත්‍ර පරිචයක්ද? නැහැ. ඒක තමාත් අනුත් අනුනුත් විනාශ කරන පරිචයක් බවට පත් වෙනවා. ඉතින් ඒව සිතන්න ඕන අපි මේ බෙදාගන්නේ තාක්ෂණයෙන් හොඳ දෙයක්ද නරක දෙයක්ද පාරමිතා කරන්නේ ප්‍රගුණ කරන්නේ ප්‍රැක්ටිස් කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. එහෙම වුණොත් අපට වරදින්නේ නැහැ. ඒ නිසා තාක්ෂණය හරහා අද කල්යාණ මිත්‍ර sannivedanayak දෙන්න පුළුවන්. හැබැයි මෙහෙම වුණොත් එහෙම සිල් සමාදන් වෙලා හවසට සිල් පවාරණය කරලා ගෙදර ගිහිල්ලා සිල් ගත්ත අනිත් යාළුවන්ට කෝල් කරලා කිව්වොත් එහෙම ඔක්කොම හොඳයි. හැබැයි දවල් දාන්නේ පරිප්පු හොද්දට ලුණු ටිකක් මදිනේ කියලා ඇහුවොත් එහෙම දැන් අර දවසේම සිල් ඉවරයිනේ. කල්යාණ මිත්‍ර sannivedanayakද දුරකථනයෙන් කෙරුවේ? එහෙම එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා උද්දිතහපු ප්‍රශ්නෙත් එක්ක අපේ වචනත් අපේ චර්යාවත් අපේ ආවේග ආවේදන හැඟීම් සියල්ල කල්යාණ මිත්‍ර කරගන්න තාක්ෂණයෙම පාවිච්චි කරන්න පුළුවන්. මට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා මගේ සිත කරගන්නත් පුළුවන්. දැන් මේ දින අටක මේ සංචාරයේදී අපේ නායක හාමුදුරුව අපට මහත් වූ කරුණාවෙන් කල්යාණ මිත්‍රෙක්ව අපිව වන්දනා කෙරෙව්වා. විවිධ ස්ථානවලට ගිහාම අපිට රේවත හාමුදුරුව ප්‍රමුඛ මහා සංඝරත්නය ගැන තොරතුරු කියලා දුන්නා. ඒ සඳහා උන්වහන්සේලා මේ සංචාරයටත් පෙර සිටම අදාළ මූලාශ්‍ර කියවලා ඒවා ගැන හිතලා සටහන් සකස් කරගෙන ඇවිල්ලා ලොකු වෙහෙසක් අරගෙන අපි විනාඩි 5කින් ඒකට 10කින් සවන් දුන්නට ඒකට සූදානම් වෙන්න ලොකු වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒ සියල්ල කල්යාණ මිත්‍රතා තමයි. ඒවයි මම ඉගෙන ගත්ත දේ තමයි. මම කවදාවත් විනෝදචාරිකා වන්දනාචාරිකා යනකොට රේවත හාමුදුරු වගේ ලෙහෙස්ති වෙලා යන්නේ නැහැ. යන්නේ කොහෙද කියලා කලින් හොයාගෙන යන්නේ නැහැ. දැන් මම ඒ පාඩම මේ සංචාරයෙන් ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක හරි මීළඟට යන ගමන් බිමන් වලදී අන්තර්ජාලයෙන් හරි පොත්පත් වලින් හරි දන්න කෙනෙකුගෙන් අහගෙන හරි යන තැන් පිළිබඳ තොරතුරු ඓතිහාසික සහ කාලීන තොරතුරු සොයාගෙන යා යුතුයි කියන පාඩම උන්වහන්සේගෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒක කල්යාණ පාඩමක්. ඒ වගේ මේ ගමන මේ සුමිත් මහත්තයා ඇතුළු කණ්ඩායම ශාන්ති ට්‍රැවල්ස් ආයතනය ඊටාම කල්යාණ මිත්‍රත්වයෙන් සංවිධානය කරලා තිබුණේ එහෙම නේද? අපි සියලු දෙනාට අපහසුවකින් තොරව අපේ නායක ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව කල්යාණ මිත්‍ර දහම් ප්‍රගුණ කරගන්න පුළුවන් වටපිටාවක් එක්ක මට ලැබිච්ච අත්දැකීමත් ඒකමයි මේ ගමන ඇවිල්ලා සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒ නිසා හොඳ කල්යාණ මිත්‍රයෝ අපිට හම්බුණා. තාක්ෂණය පාවිච්චි කරලා තව එක වඩා වර්ධනය කරගන්න පුළුවන් කියලා සිතෙනවා. මමත් මගේ ජීවිතයේ යම් යම් හිර වෙන තැන්වලදී හිතට කරදරයක් පීඩනයක් ආවහම පරමාදර්ශී කල්යාණ චරිත ගැන කල්පනා කරනවා.
දැන් සමහර දේවල් මම කල්පනා කරන දැන් නායක හාමුදුරුවෝ මේ වෙලේ මොකක් කියනවා ඇද්ද හැබැයි මං දුරකතනෙන් කතා කරලා අහන්නේ නැහැ නායක හාමුදුරුවන්ගේ නමුත් මං හිතනවා බණ අහලා තියෙනවා වැඩසටහන් දැකලා තියෙනවා එතකොට මේ වෙලාවේ මේ වගේ අවස්ථාවක උන්වහන්සේ මොකක් කියාවිද මම මේ කැහුවොත් මගේ පරමාදර්ශී ගුරුවරයෙක් මහාචාර්ය සමන්චන්ද්‍රාන සිංහ සර් මම සර්ගේ ගෝලෙක් එතකොට මම කල්පනා කරනවා මේ වගේ එකකට සර් මොනවා කරයිද මං මේ කැහුවොත් සර් මොනවා කියයිද එතකොට අපිට කල්යාණ මිත්‍ර පරමාදර්ශී චරිත තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ තමයි මහා උල්පත ලොකුම කල්යාණ මිත්‍ර පරමාදර්ශී චරිතය එවැනි චරිත අපට හදා ගන්න පුළුවන් ඒ නිසා ජීවිතයට ප්‍රගුණ කරනකොට කාලීන සමාජයේ මේ 21 වෙනි සියවසේ මේ දහම් පණිවිඩය අඩු වැඩි වශයෙන් මෙහෙම ගලප ගන්නත් පුළුවන් ඉතින් අපි තායිලන්තයේ ඉන්නේ කියලා කිව්වහම මගේ කල්යාණ මිත්‍ර තව ස්වාමින් වහන්සේ නමක් අද ධර්ම සාකච්ඡාවට කවියක් කියවලා තියෙනවා හාමුදුරනේ අවසරයි නේද කියන අවසාන විනාඩියේ ඒ තමයි කීඹී අනුරුද්ධ සිරි ස්වාමින් වහන්සේ අනුරුද්ධ සිරි හාමුදුරුවෝ එවලා තියෙනවා ලස්සන නිසැඳසක් අපේ වැඩසටහනට මම ඒක ගන්න හිතුවේ ඒකේ තියෙන්නේ අපේ සිත කල්යාණ මිත්‍රයෙක් වෙන හැටි උපන්දිනේ දවසට කරන්න හොඳම ප්‍රාර්ථනයක් මගේ සිත මට කල්යාණ මිත්‍රයෙක් වේවා මේකේ තියෙන එහෙම එකක් වසාලන කළ ගණඳුර දුර අහස කෙලවර පිබිද යත ඒ සඳ පහන හිතෙන් මවා ගන්න ලස්සන චෛත්‍ය මලුවක් නිස්කලංක බෝධීන් වහන්සේ නමක් යට ස්ථානයක් කලබලකාරී නැති තැනක් දැන් ඝන අඳුර එනවා දුර අහස කෙලවර හඳ පායගෙන එනවා ඒක දකිමින් වෙන්න වැටෙනවා විදර්ශනාවකට මේ මගය නිසි එතරගෙන යන කැඳවන යුරෙන් ලෝසත මේ පෘථග්ජන ලෝක සත්වයා එතර කරවන නිවනට ගෙන යන මාර්ගය මතක් වේගෙන එනවා එවැනි තැනකදී රහෝගත රැයෙහි මැද ඇතැම් දිනයක කෙලවර අපිටත් එහෙම වෙහෙස කර දවස් තියෙනව හවසට කල්පනා කරද්දී මොකද ඇතැම් දිනයක කෙලවර මේ වෙන්නේ වෙහෙර අස මලුව මත වෙහෙර වහන්සේ අභියස මලුවේ නොදැමි සිත එලා ගමි මොකද එලන්නේ දැමිච්ච නැති නොදැමුණු සිත බැඳුණු මල විරියගෙන සඳදීෙන් සෝදමි බැඳුණු කෙලෙස් මල මේ එලාගත් සිතේ තියෙන වීරයගෙන නිකන් අත් දෙක බැඳගෙන ඉඳලා නෙමෙයි විරියගෙන සඳදීෙන් සෝදමි හරි ලස්සන නිසඳසක් දැමී ගිය හදවිලෙහි දිය ගැබ දෙබා කරමින් එසඳ පිබිදී එත සිත් කුමුද සහන් සඳ එළියෙන් සිත දමනේ වේගෙන එනවා දැන් එතකොට මොකද වෙන්නේ දිය ගැබ දෙබා කරමින් එසඳ පිබිදී එත සිත් කුමුද මලක් පිපෙනවා වගේ දිය ගැබ දෙබා කරගෙන ආමුදුරෝ ලියනවා සිත් කුමුද අර ධර්මාලෝකයෙන් පිබිදී එනවා දැන් මේ කියන්නේ ප්‍රඥාව නේද දැන් නෙකසුවඳ මේලාවෙන් නැහැව යන හද කුටිය වෙත බුදු රදුන් වඩමවමි සිත් කුමුද පුද කරමි බුදු රදුන් වඩමවමි කොහෙටද වඩම්මන්නේ හද කුටිය වෙත සිත් කුමුද පුද කරමි එතකොට මට හිතෙනවා මේ කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරන අවස්ථාවේ ලස්සන කවියක් ඒකේ ආනන්දයකුත් තියෙනවා ඊට වඩා ලොකු ප්‍රඥා ධාරිතාවකුත් තියෙනවා ඉතින් ආනන්ද සිරි ස්වාමීන් වහන්සේට පින් ඒ නිසැඳස එවලා තිබුණාට එහෙනම් අපි හැමෝම කල්යාණ මිත්‍රයන් වෙන්න අපේ නායක හාමුදුරන්ගේ අනුශාසන අනුව වීරිය වඩමු කියන එකයි මගේ යෝජනාව. උදිත මට මෙන්න මේ විදිහට පුංචි වෙලාවක් ගන්න මම මේ තාක්ෂණය ගැන කතා කරපු නිසා අපි කිසිම දෙයකට ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ නැති මානසිකත්වයක් හදා ගන්න ඕනේ. මේ තාක්ෂණයත් එක්ක පුංචි වෙලාවක් අපි කතා කරමු. විශේෂයෙන්ම මේ තාක්ෂණය කියලා කෙනෙක්ගේ කොච්චරම් වැදගත්ද කල්යාණ මිත්‍ර සේවනයේදී අපි කතා කළේ නේද? ගොඩක් දෙනෙක් හිතන්නේ නැති කාරණයක් මම හිතන්නේ රේවත ස්වාමීන් වහන්සේ මේ කාරණේ දැන් මේ තාක්ෂණය මුල් කරගෙන දැන් අන්තර්ජාලය මුල් කරගෙන වැරදි දේවල් ප්‍රචාරය වෙනවනේ නේද? අපි කියන්නේ ඇත්තටම මේ බුදුරජාණන් දේශනා කරපු වැරදි වෙලඳාම නේද? වැරදි වෙලඳාම, වාසවිස වෙලඳාම, ආයුධ වෙලඳාම අපි මේ ධර්මයේ කියලා කියන එක සර්ච් කරන එක ඉතාම වැදගත් වෙනවා ලෝකේ මේ තාක්ෂණයේ භාවිතා කිරීමේදී ලෝකේ සාමය වෙනුවෙන් නේද? ලොකුම දත්ත ගබඩාව ධර්ම ගබඩාවක් බවට පත් වුණොත් කොහොමද?
නේද? අන්තර්ජාලයේ ලොකුම ගබඩාව මොකද්ද? ලොකුම දත්ත ගබඩාව ධර්ම ගබඩාව වුණොත් තාක්ෂණය කියලා කියන්නේ ලෝකේ සෑම කෙනෙක් අතේම තියෙන මේ ජංගම දුරකථනයන් දුරකථනය ඒකෙන් මේ මරණාසන්න සෑම මොහොතකම මරණාසන්න සෑම මොහොතකම තව කවුරු හරි ඉගෙන ගත්තොත් තමන්ගේ පිහිටට පිළිසරණට ගැලවීමට සතුටට නේද සුගතිය පිණිස මොකද්ද අපි සර්ච් කරන්න ඕනේ මොකද්ද අපි පිරික්සන්න ඕනේ කියලා ශනේකින් මතක් වෙන්න ඕනේ ධර්මය කියලා කියන එක අනාගතේ එතකොට ඒක තමයි ඇත්තටම තාක්ෂණය කියලා කියන්නේ නේ ශනේකින් සර්ච් කරන්න පුළුවන් වෙන්න ඕනේ ධර්මය ඒ ගබඩාව තමයි අපි මේ එකතු වෙලා පුරවන්නේ ඒ පිරීමට තමයි කල්යාණ මිත්‍රත්වයෙන් අපි මේ එකතු වෙලා ඉන්නේ කියන කාරණයක් මතක් කරන්න කැමතියි සදහවත්නි අද දිනේ පැය දෙකකට ආසන්න කාලයක් අපි කල්යාණ මිත්‍රත්වය කල්යාණ ධර්ම කියන බපසරිය ඔස්සේ කල්යාණ මිත්‍රයන් හඳුනාගන්නේ කෙසේද ඔවුන් අපේ ජීවිතයට සමීප කරගන්නේ කෙසේද නිර්වාණ ගමනට ලෞකික දියුණුවට දායක වන්නේ කෙසේද යන්න මාතෘකාවක් රැසක් ඔස්සේ අපි දිගින් දීර්ඝ කතා බහකට යොමු වුණා ධර්ම සාකච්ඡාව තුළින් ඉතින් මේ සියම් වන්දනා තායිලන්ත පින්කම් මාලාවේ ධර්ම සාකච්ඡාවේ නිමාව සල්පහන් කරන්නටයි අපි මේ සූදානම් වන්නේ එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් අද දම් සභා මණ්ඩපයට වැඩම කළ වදාළ බෞද්ධ ආමාත්‍යචාලයේ ගරු සභාපති කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ විදුහල්පති පූජනීය බොරලන්දේ වජිරඥාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දම් සභා මණ්ඩපයට වැඩම කරවීම පිළිබඳව අපේ පුණ්‍ය අනුමෝදනය සිදු කරමු සාදු 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 එසේම අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙම ස්ථානයේ වැඩ සිටිමින් අපිට ශක්තියක් වූ පූජනීය කඹුරාවිල සිටි වේවක පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේ වෙතත් ප්‍රමුඛ උන්වහන්සේ ප්‍රමුඛ වැඩම කර වදාළ පූජනීය සංඝරත්නයටත් අපි අපේ පුණ්‍ය අනුමෝදනය මෙලෙස සිදු කරමු සාදු 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 එසේම මෙම ධර්ම සාකච්ඡාව සංවිධාන කරමින් ඔබට ධර්මයෙන් පෝෂණය කරන්නට දායකත්වය දැක්වූ සුමිත් පලිහවට්ට මහතා ප්‍රමුඛ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයටත් අපි පුණ්‍ය අනුමෝදනය සිදු කරමින් විශේෂයෙන්ම මේ පැය දෙකකට ආසන්න ධර්ම සාකච්ඡාව තුළ එතුමන් සොයාගිය ඥානය එතුමන් සොයාගිය දැනුම අප කෙරෙහි නොමසුරුව ලබා දුන් මෙම ධර්ම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබා දුන් සියම් වන්දනා චාරිකාව සහ පින්කම් මාලාව පුරාම අප සමග රැඳෙමින් අපි දැනුමින් පෝෂණය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ මැතිතුමනි ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතියි මේ දම් සභා මණ්ඩපයට පැමිණ මේ සාකච්ඡාව සමගින් එක්වීම පිළිබඳව එතුමන්ටත් අපගේ කෘත වේදිකාව බල කරමින් අපි හෙන එසේ නම් සදහවතුනි ධර්ම සාකච්ඡාව මෙතෙකින් නිමාවට පත් කරමු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි සාදු